අයිබෝවන් මං හිතන්නේ ආසියාතික දැල්පන්දු ඉතිහාස පොතේ කීර්තිමත් නමක් ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට වෙහෙස මහන්සි වුණ දැවැන්ත චරිත කීපයක් ඉන්නවා. අද අපි හම්බෙන්නේ එවැනි වූ සුවිශේෂී වුණ දැවැන්ත චරිතයක්. සොබා දහමට වඩාත් සමීප වූ කෑගල්ල ඉඹුල් ගස්තිනිය ගමේ විජේසිංහ පවුලේ බඩ පිස්සිය ලෙස කාගේත් ආදරය දිනාගත්තා. කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයටත් මහනුවර මහමායා බාලිකා විද්‍යාලයටත් ඇතුළත් වන මේ දඟකාර දැරිය අත්පන්දු, දැල්පන්දු, මල්ල ක්‍රීඩා යන තුන් ක්‍රීඩාවේම කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට වුණා. පාසල් දැල්පන්දු නායිකාව බවට පත්වෙමින් සිය ක්‍රීඩාවේ නිවැරදි ගමන්මඟ හඳුනා ගන්නා ඇය 1997 දී ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන්නට සමත් වුණා. 1985 දී පළමු වන ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇය එම වසරේම ආසියානු දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගන්නේ සිය සුවිශේෂී හැකියාවන් හේතුවෙන්. 1985 වසර සිය ජීවිතයේ වාසනාවන්ත වසරක් බවට පත් කරගන්නා ඇය එම වසරේ දැල්පන්දු රැජින ලෙස අභිෂේක ලබන්නේ. හයසින්ත් නිලංගී විජේසිංහ යන නාමය ශ්‍රී ලාංකීය දැල්පන්දු ක්‍රීඩා ඉතිහාසයේ සටහන් තබමින්. 1990 දී ජාතික දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකත්වයට පත්වන හයසින්ත් විජේසිංහ ආසියානු දැල්පන්දු ශූරතාවය මෝවිමට රැගෙන ඒමට සමත් වුණා. 1994 වසරේදී කණ්ඩායමින් ඉවත් වන ඇය වසර 2000 ජාතික දැල්පන්දු පුහුණුකාරිය ලෙස කටයුතු කරමින් ආසියානු ශූරතාවය නැවත දිනා ගැනීමට සමත් වුණා. 2001 වසරේදී ආසියානු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙසත් 2002 වසරේ සිට 2004 දක්වා සිංගප්පූරුවේ ජාතික පුහුණුකාරිනිය ලෙසත් කටයුතු කළ හයසින්ත් විජේසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ජාතික ක්‍රීඩා විද්‍යාලයේ කථිකාචාර්යවරියක්. දශක දෙකකට වැඩි කාලයක් දැල්පන්දු ක්‍රීඩාවේ දිගු දුරක් පැමිණි හයසින්ත් විජේසිංහ තමන් ආ සොඳුරු ගමනේ අනුස්මරණීය මතකයන් මෙසේ අවදි කරන වන්නේ. අපි ඔබ ඉතාම ආදරෙන් අයිබුවන් කියලා පිළිගන්නවා හයසින්ත්. අයිබුවන් ජනක. අපිට කියන්නකෝ දැන් අපි අපි මේ වැඩසටහන සාමාන්‍යයෙන් කරන විදිහක් තියෙනවා. ඒ තමයි ඔබගේ ඉතිහාසයේ ඉඳලා අපි පොඩ්ඩක් ජනතාවට කරුණු කියන විදිහක් තියෙනවා. කියන්න අපි දන්නවා ඔබගේ දෙමව්පියන් ගුරු පවුලක කට්ටිය. ඔබ හැදී වැඩුණේ කෑගල්ල ප්‍රදේශයේ. ඒ ගම ගැන ඔබගේ ඉතිහාසය ගැන යමක්. ඇත්තටම මගේ මව ඉංග්‍රීසි ගුරුවරයක්. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. මගේ තාත්තා මුළු කෑගල් දිස්ත්‍රික්කයේම ට්‍රාන්සස් අරගෙන හැම වෙලේම පාසලෙන් පාසලට මාරුච්ච කෙනෙක්. ඒක නිසා අපි මම ඉපදුනේ යටියන්තොට කරවනැල්ල. ඊට පස්සේ අපි කෑගල්ලට ආවා. කෑගල්ලේදී තමයි මම හිතන්නේ මම ඉස්සල්ලාම ජනක නෙට්බෝල්ට ආස කරේ. මම එතකොට සාන්ත ජෝසප් කන්‍යාරාමේ බාලිකා පාසලේ හිටියේ. එතෙන්දී කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා පාසල ළඟම තමයි අපේ ගේ තිබ්බේ. ඒකට පඩිපෙල් 48ක් නගින්න ඕන උඩට. එතකොට අපේ එතන හිටිය කුලියට ඒ කුලියේ තාප්පෙ වෙන්නුනේ හරියටම නෙට්බෝල් කෝට් එකේ. එතකොට මම මගේ ආසාව නිකම්ම ගියා නෙට්බෝල් එක මම කරන්නට පුටුවක් ගිනිහිලා තියලා පුටු උඩ නැගලා බෙල්ල විතරයි පේන්නේ මෙතනින් උඩට නෙට්බෝල් මැච් ගහනවා බලනවා ඒ පාසලේ ඒගොල්ලන්ගේ ෆ්‍රී පීරියඩ් එකට. මං හිතන්නේ එතනින් තමයි මම ඉස්සෙල්ලාම නෙට්බෝලට ආස වුණේ. හරි, බඩක් අපිට නෙට්බෝල් වලට එන්න කලින් දැන් ඔබට තව සහෝදරියක් ඉන්නවා. ඔව්. ඇයගේ නම? ඇය ට්‍රිසට් විජේසිංහ. දැන් ඇය ට්‍රිසට් සුදසිංහ. ඇයත්
සාන්ත ජෝසප් කන්‍යාරාමේ ඉගෙන ගත්තේ. පසුව එතකොට දැන් ඔබලගේ ගෙවල් තිබුණේ ඔබලා ඒ හරිය නැවතිලා හිටියද බෝඩ්ලා හිටියද කොහමද? මුලදී මමත් මගේ අක්කත් දෙන්නම සාන්ත ජෝසප් කන්‍යාරාමේ නැවතිලා හිටියා. පසුව අපි කෑගල්ලට දෙමව්පිය අපේ ඉගෙනීම සඳහා කෑගල්ලට ආපුවම කෑගල්ලේ අපි හිටියා. ඊට පස්සේ මේ ගම වෙන්නේ පොල්ගහල පාරේ. ඊට පස්සේ අපි දිගටම පදිංචි වුණේ පොල්ගහල පාරේ ඉඹුල්ගස්ලෙනි. දැන් ගමේ ඉන්නකොට කොහමද ඔබගේ ගමේ තොරතුරු හැම පොඩ්ඩක් කියන්නකෝ. ඇත්තටම හරි සුන්දරයි. මොකද මම කොහොමටත් කැමති කොළපාට මේ පරිසරයත් එක්ක ඉන්න කෙනෙක්. එකන අපේ ගේ පිටිපස්සේ ඇලක් තිබ්බා. මමයි මගේ තාත්තයි තමයි ඇලේ නාන්නේ. අම්මයි අක්කයි ගේ ඇතුලේ නාන්නේ. ඒක අපිට ඒ දවස්වල ඉඳලා මේ ක්‍රීඩාශීලී දේවල් වලට ඒ වගේම අපේ තාත්තා විදුහල්පතිවරයෙක් වුණාට එයා මේ හරියට වගා කරනවා. ඉතින් ලොකු වත්තක් තිබ්බ දෙයක්. තාත්තා බැසිල් විජේසිංහ දැන් අපතල. අම්මා ඊදිත් විජේසිංහ කෑගලු බාලිකාව හිටියේ. එතකොට අම්මත් ගොඩක් නෙට්බෝල් වලට සම්බන්ධයි. අම්මා මේ පරිපාලන කටයුතු වල කෑගලු දිස්ත්‍රික්කයේ සංගමයේ හිටියා. අම්මා ගොඩක් යාගේ හවුස් එකට බොහොම ලැබිව කටයුතු කරා. මටත් වඩා මම හිතන්නේ කෑගලු බාලිකා විද්‍යාලය ළමයි ගැන ගොඩක් බලපු අම්මා කෙනෙක්. තාත්තා වැඩිය ක්‍රීඩා කළ නැහැ. නමුත් අතහිත හරියට දුන්න කෙනෙක්. එයා විදුහල්පතිවරයෙක් ඉඳලා ගොඩක් ඒ කාලේ අපි පොඩි කාලේ එක එක පාසලෙන් පාසලට ගොඩක් ට්‍රාන්ස්ෆර්ස් වුණා. ඉතින් ඒක නිසා අපිට පොඩි කාලේදී වැඩිය තාත්තගේ මේක ලැබුණේ නැහැ. නමුත් පහු කාලිනේ ඔය තාත්තත් එක්කම අපි ගොඩක් හිටියේ. දැන් හොඳයි හයිසින්. ඔබ කෑගල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ඉඳලා ඔබගේ ක්‍රීඩා කෞශල්‍ය නිසාම ඔබ ඔබ ඒත් එක්කම පහේ පන්තියෙන් පස්සේ මහනුවර මහමායා විද්‍යාලයට ඇතුළත් වෙනවා. කොහොමද මේ ගමන සිද්ධ වෙන්නේ? ඇත්තටම ඒ කාලේ තිබ්බා ජනප්‍රිය පාසල් වලට ශිෂ්‍යත්වයක්. මම ඒ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වුණා. එතකොට මට අවස්ථා දෙකක් හම්බුණා. එකක් කොළඹ දේව බාලිකායකට ඇතුළත් වෙන්න, අනිත් එක මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට. මගේ තාත්තා කැමති වුණේ මහනුවර මේ කොළඹ දේව බාලිකායකට ඇතුළත් වෙන්න. අම්මා කැමති වුණේ මහනුවර මහමායකට ඇතුළත් වෙන්න. ඉතින් කෙසේ අම්මා ජයරත්න මොකක් හෝ දෛවෝපගත සිද්ධියකට ඔබ මහනුවර මහමායා විද්‍යාලයට ගියා. මම හිතන්නේ මහමායකට ගියාට පස්සේ තමයි මගේ සම්පූර්ණ ක්‍රීඩා ජීවිතයට අඩිය තිබ්බේ මහමායකෙන් තමයි. දැන් මොකක්ද ඔබට තියෙන ඒ පෙළඹවීම ඉන්ස්පිරේෂන් එක මොකක්ද උනේ මේ නෙට්බෝල් ක්‍රීඩාව මේ දේවල් වලට ඇලුම් කරන්නට? දැන් ඔබ කිව්වා ඔබ නෙට්බෝල් ක්‍රීඩා කරන හැටි බලාගෙන ඉන්නවා කියලා. දැන් කොහොමද ඒ ගමන හැදෙන්නේ? ඇත්තටම චාරක මම හිතන්නේ මම එක මාධ්‍යයකට විතරයි මේක පවසලා තියෙන, කවුරුත් දන්නේ නැහැ. දැන් මම කොහොමං අර බලාගෙන ඉන්නවා කියලා. ඒ බලාගෙන විතරක් නෙවෙයි මම ඉන්නේ. මම කරන වැඩේ ලොකු වතුර බාල්දියක් ගේනවා. ගෙනල්ලා ඒකට කෝපයකුත් තියාගෙන ඉන්නවා. ඒකල යහපැත්තේ අය සෙල්ලම් කරලා මහන්සි වුණාම මම ඒ අක්කලට වතුර දෙනවා. ඉතින් මම ඒ කාලේ වතුර ඇදලා තියෙනවා. හැබැයි දෙයියන්ගේ පිටින් ක්‍රීඩා කරන කාලේ වතුර ඇද්දේ නැහැ. දෙකටම ක්‍රීඩා පිටින් හිටියා. සමහරට ඒ අර එච්චර උදව්වක් කරපු හින්දා වෙන්නේ නැති. ඉතින් අර පඩිපෙල් 48ක් ඇදලා තමයි අපේ ගෙදර හිටපු වැඩට එක්කෙන ඔය වතුර ගේන්නේ උඩට. ඉතින් ඒ වතුර එක තමයි මම මේ අරගෙන අක්කලාට දෙන්නේ. ඉතින් ඔය මට අම්මට ගොඩක් කම්ප්ලේන්ට්ස් කරනවා. මම ඒ විතරනේ ඉස්කෝලේ කට් කරනවා. මට හොඳ දැනුමක් තිබ්බා. අපි ගත්තොත් අඟහරුවාද තමයි වැඩිපුරම මේ නෙට්බෝල් පිටනේට කණ්ඩායම් පන්තියෙන්නේ කියන එක අවබෝධයක් තිබ්බා. ඉතින් එදාට මට බඩේ අමාරු හැදෙනවා. ඊට පස්සේ මම ඇත්තටම හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. ඒක හොඳ ගන්න නෙවෙයි තමයි. නමුත් ඒක තමයි මගේ ආසාව. ඉතින් මම ඔහොම බලාගෙන ඉද්දී මගේ අම්මා මේක දැනගෙන අම්මයි සිස්ටර්යි පිටිපස්සෙන් ඇවිල්ලා මාව අල්ලගෙන ඉස්කෝලේට ගෙනිච්චා. එතන තමයි මං හිතන්නේ මගේ නෙට්බෝල්ට ඇතුල්ච ආසාව. නමුත් සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලේ මට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. මහමායකට ගියාට පස්සේ එතනින් තමයි මම සම්පූර්ණ ක්‍රීඩාවට නෙට්බෝල්ද බාස්කට්බෝල්ද ඇත්‍රරිද්ද තුනටම මෙයවුනේ මහමායා බාලිකා. එතකොට මහමායා බාලිකා විද්‍යාලේ ඔබට මේ සඳහා උදව් උපකාර කරන ගුරු හරුකම් දෙන කවුරු හරි කෙනෙක් ඉන්නවද? ඇත්තටම මේ අපේ මම ඉස්සලාම නෙට්බෝල් ඉගෙන ගත්තේ අපේ ගේම්ස් ටීචර් කියලා තමයි අපි අත කියන්නේ, මානිර් වීරසිංහ. එයාගෙන් තමයි මම අදටත් ඉගෙන ගත්තේ. මට එයාට වඩා දෙයක්
කිසි කෙනෙක්ගෙන් ලැබුණේ ඇත්ත කිව්වොත්. ඒ පාසලේ ලැබුණ හරි ස්කිල් එක උඩ තමයි මම අදටත් මගේ පුහුණු වීම වලටත් මගේ ජීවිතයේ ක්‍රීඩාව දිනු කරගන්නත් ලැබුණේ මගේ පාසලෙන් ලැබුණ net ball දැනුම තමයි. ඒ මානෙල් වීරසිංහ මහත්මිය ඔබට මතකද කියලා පොඩ්ඩක් අපි බලමු. අර පහේ පන්තියේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම හමයකට ඇතුළු වුණා. ඇතුළු වුණාන් පස්සේ තමයි මට යා මුණ ගැහුණේ. ඉතින් එතන ඉඳලාම එයා බොහොම දක්ෂයි. හරිම සුරුබුහුටි ළමයෙක්. ටිකක් දඟකාරයි. ඒ පොඩි කාලේ ඉඳලා මේක තිබුණා. ඒ වුණාට එයා බොහොම මේ ක්‍රීඩාවට දක්ෂ බව මට ඒ දවස්වල ඉඳන්ම පෙනුණා එයාගේ. මල්ල ක්‍රීඩාවලටත් ඕන එකට කිව්වම එයා ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා එයා කරන අනිත් එක මේ නිවාසාන්තර ක්‍රීඩාවලටත් බොහොම උත්සාහයෙන් තමයි එයා වැඩ කරන්නේ. එයාගේ දක්ෂකම තමයි පෙනුනේ හැමතිස්සෙම මේ දැන් බාස්කට්බෝල් ගහන්න ගියාමත් එයා බෝලේ අරගෙන නිතරම පේනවා ඉන්ටර්වල්ස් වලදී එහෙම පිටනියට ගිහිල්ලා සෙල්ලම් කරනවා ඒ වගේම සමහර වෙලාවට ප්‍රින්සිපල් ගෙන් ටිකක් බැනුමුත් අහනවා හැමතිස්සෙම සෙල්ලම් කරනවායි කියලා. ගුරුවරයෙක් එක්ක බොහොම ළඟින් ඇසුරු කරන එකක් ඒ වගේ ඒ ළමයින්ගේ තිබුණා. ඒකලා හරිම ගුරු භක්තියක් තියෙනවා ඒගොල්ලන්ට. දැනට එයා ඇවිල්ලා තියෙන මාර්ගය ගැන හිතනකොට මට හරිම ආඩම්බරයක් හිතෙනවා එයා ගැන. මානෙල් වීරසිංහ මහත්මිය ගැන මොකද්ද ඔබගේ මතකය? මේ ඇත්තටම මේ මම කිව්වේ ගේම් ශිෂ්‍ය අපි ගේම් ශිෂ්‍ය කියලාම කිව්ව මොකද මම ඒ නමට හරි ආසයි. ඒ මම හිතනවා ඒ ගේම් ශිෂ්‍යගෙන් මම ගොඩක් පූර්වාදර්ශ ඉගෙන ගත්තා කියලා. අදට මම පුහුණු වීම කරන්නෙත් ඒ එයාගේ දේවල්ද කියලා මම මේ ළඟදිත් කල්පනා කරා. ඒ මොකද එයා අපිත් එක්ක බොහොම ළඟින් හිටියා. අපේ පෞද්ගලික දේවල් අපි හැමදාම එයාත් එක්ක කතා කරා. ඒතර ඒ වගේම අපි පන්තියෙන් අපිට එළියට පැන ගන්න ඕන වුණාම අපි එළියට ගිහිල්ලා අහුවිච්ච ගමන් අපි කියන්නේ ගේම් ශිෂ්‍ය අපිට අණ ගැහුවා කියලා. හැබැයි ගේම් ශිෂ්‍යගෙන් එක අහන් මේ කවුරු හරි අපි නොකිය එක ඇහුවත් ආව මං එයාට අණ ගැහුවා කියනවා. ඉතින් ඒ වගේ ගේම් ශිෂ්‍ය අපි හැම වෙලේම ආරක්ෂා කරා අපිට හරි දේ කියලා දුන්නා. අපි අර මේ ගේම් ශිෂ්‍ය කිව්වාගේ අපි ගුරුවරුන්ට ලොකු භක්තියක් තිබ්බා. ගේම් ශිෂ්‍ය කිව්වට මම ටිකක් දඟයි කියලා ඇත්තටම ජනක මම ගොඩක් දඟයි. ඉතින් ඒක මුළු පාසම දැන් නමුත් අපිට ගුරුවරු හරි ආදරේ. මොකද අපි වැරදි වැඩ කරන්නේ නැහැ. අපි ඉස්කෝලේට හරි ආදරෙන් වැඩ කරේ. ඉස්කෝලේ ජයග්‍රහණය තක අපි හැම වෙලෙම මහන්සි වුණා. මම හිතන්නේ ඒ පූර්වාදර්ශය අපි මහාමායකෙන් ලබාගත් එක තමයි අද මම රට වෙනුවෙන් යොදන්නේ. ඉතින් මම ඒ ගැන මම හරි ආඩම්බර වෙනවා මහාමායා වගේ බාලිකාවක ඉගෙනගත් එක ගැන. මම හිතනවා එතන ඒ ලැබුණ ශක්තිය ඒ සත්‍ය කතා කරන්න අපිට උගන්වපු අපේ ප්‍රින්සිපල් අල්ත ෆර්නෑන්ඩෝ අර කිව්වාගේ මං බැනුම් අහනවා. නමුත් අපිට හරි සුන්දරයි ඒක. අපි අර කිව්වාගේ ගොඩාක් මහන්සි වෙනවා. දවල් අරුවට යනවා, උදේ පාන්දර ප්‍රැක්ටිස් කරනවා. මම ඒ ලෙවල් විභාගෙට මම හිතන්නේ විදුහල්පතිනි මට හොස්ටල් එකේ නවතින එක තිබ්බා. විභාගෙ විදුහල්පතිනිය ගැනත් ලලිතා ප්‍රනන්දු මහත්මිය ගැන පොඩ්ඩක් යමක් කියන්න. ලලිතා ප්‍රනන්දු මහත්මිය කියන්නේ ඇත්තටම අපේ හරි බයයි. හරි සැරයි. නමුත් හරි හිතවත්. මට මතකයි ලලිතා ප්‍රනන්දු මහත්මිය අපිට එක දවසක් අපි වැරද්දකට අහුවෙලා මුළු කණ්ඩායමම ගෙන්නලා ඊට පස්සේ අපිට මේ ඩයරි කරලා පින්න මේ බලන්න ඕගලන්ගේ පළවෙනි වතාවට දිනපු ෆොටෝග්‍රාෆ් එක මල් ළඟ තියෙනවා කියලා. ඉතින් ඒ තරමට එයා ඒක සංවේදී පුද්ගලයෙක්. ඔව්. හරි සංවේදී. හැබැයි අපි හරි බයයි. අපි මේ ළඟදී ගිහිල්ලා එයාව හම්බුණා. එයාව දැකගත්ත අපි කණ්ඩායමේ කීප දෙනෙක් එකතු වෙලා ගිහිලා. ඉතින් අපි එයත් එක්කත් අපි විහිළු කරනවා. හැබැයි අර එක පාටෙම අර බය කියන එක ආයෙත් එනවා. මට හොඳට මතකයි මම 5 වසරේ කියන්නේ 6 වසරේ ගිහිලා මම ඒතර ඉස්කෝලේට ගියාලුතම හදිසි ප්‍රින්සිපල් ඉස්කෝලේට ආවා පන්තියට ආවා. ඒතර මම තමයි ගණන් ටීචර් ළඟ පොත පෙන්වන්න හිටියේ. ඊට පස්සේ එයා එද්දී අපි ඔක්කොම යවුණා. ඉතින් මං තාම මේ පාසලට අලුත්. ඔබ දන්නවා බෞද්ධ පාසලක ලොකු නීති රීති කොටසක් තියෙනවා. මම එක කකුලකට බර කරලා අනිත් කකුලට යන නොණ්ඩි ගහගෙන වගේ තමයි හිටියේ. ඒතර මට පික්ටේල්ස් කියලා ධාතුවක් මේවා එකක් මගෙන් ඇහුවා ඔය ළමයාගේ නම මොකද්ද කියලා. මම මගේ ඇඟිල්ල මෙහෙම කොණ්ඩේට කරකවලා නම කියනවා. එතකොට මට බැනගෙන බැනගෙන ගියා. ඉස්සලාම කෙලින් හිටගන්න ඉගෙන ගන්න කිව්වා. පොරොස කෙලින් තියන්න කිව්වා. මේ ඇඟිල්ල දාලා කරකවන්න එපා කිව්වා කොණ්ඩේ.
දරුවන්ට ඒක හම්බ නැද කියන දැන් විශාල ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්න ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්ට ටීචර්ස්ට ඒ ඇටෙන්ෂන් එක දැන් දෙන්න පුළුවන්ද මම හිතනවා දැන් ඒක ලැබෙන්නේ නැහැ කියන එක දැන් එදා ඒ මට කිව්ව මම ඒ පාසලට ගිහලා සතියක් දෙකක් නේ මම ওই දෙයට මේ මම දඬුවම් ලැබුවේ එදා ඒ දඬුවම් ලබා ගත්ත එක මම අද වෙනතුරුත් මම ඒක බොහොම මතක තියෙනවා මම ඒ විදිහට කෙලින් ඉන්නවා කතා කරද කෙලින් බලනවා ඒ දා ඉගෙන ගත්ත දේ නමුත් අද මම දකිනවා අද මගේ පාසල උනත් ඒ තරමට අපි ඇවිල්ලා නැහැ මේ ඇඳුම ගත්තොත් ස්මාර්ට් නැහැ ටීෂර්ට් එක පැත්තකින් එල්ලිලා. ඉතින් ඉස්සර අපි එහෙම කරේ නැහැ. ඉතින් මම ඒ ගැන දුක් වෙනවා නම් මං හිතන්නේ අද තියෙන තරඟකාරීත්වය වගේම අද ගුරුවරුන්ට අර ඉගෙනීම පැත්ත වැඩි කොට බලන නිසා ළමයිගේ අවධානය ඒගොල්ලන්ට අවධානය ගන්න අමාරුයි කියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. අදහසින් දැන් ඔබ ඊට පස්සේ ඔබ විදුහලේ ඉන්නකොට ඔබ අධ්‍යාපන කටයුතු කරනවා වගේම ඔබ ක්‍රීඩාවට අතිශයින් දක්ෂයි. ඔබ පැසිපන්දු ක්‍රීඩාව කරනවා. ඔබ මල්ල ක්‍රීඩා කරනවා. ඔබ සංගමිත්තා කියන ඔබගේ ඒ නිවාසයට විශාල කැපවීමකින් වැඩ කරනවා. කොහොමද ඒ ගැන ස්පෝර්ට් මීට්ස් එම කොහොමද? ඉතින් ඇත්තටම හරිම සුන්දරයි. මම පාසලේ ක්‍රීඩා නායිකාව වෙලා හිටියා. එතකොට මම සංගමිත්තා. ඉතින් මම සාධාරණයක් වෙන්න ඕනේ මම ක්‍රීඩා නායිකාව නිසා මම බැජ් හතරම ගැහුවා. ඉතින් සංගමිත්තා කෑ ගන්න. ඉතින් මම පළවෙනි බැජ් එක සංගමිත්තාකට තිබ්බා. ඉතින් මට උඩින් හිටපු අක්කල හැම වෙලම කිව්වා හයසින්ත් අපිට මේක දිනලා දෙන්න. මට පල්ලෙන් හිටපු අය කියන්නේ අක්කේ මේක දිනලා දෙන්න කියලා. ඉස්කෝලේ පුදුම සහෝදර බැඳීමක් තිබ්බා. ඉස්කෝලේ අපිට හරියට ආදරය කරා. අපිට නිකන් දේවත්වයකින් වගේ තමයි අපිට හැම වෙලෙම පාසලේ අපිට හැමෝම ආදරය කරා ගෞරව කරා ඒ වගේම තමයි ගුරුවරුනොත්. ඉතින් සංගමිත්තා අපේ කාලේ නම් ජනක හැමදාම දිනනවා. සංගමිත්තා නිවාසයේ හිටියා රන්මිණි රණතුංග කියලා කෙනෙක්. ඇය ඔබ ගැන මෙහෙම කියනවා. අපි ඒ කාලේ අපේ පාසල් කාලේ අන්තර් පාසල් පැසිපන්දු තරඟාවලියෙන් මහාමායා බාලිකා විද්‍යාලය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ හැමදාම ඒ කාලේ ශූරතාවේ දිනාගත්තා දිවයිනේ ප්‍රථම ස්ථානයේ දිනාගත්තා ඒකෙදි මහාමායාව නියෝජනය කරපු ප්‍රබල පැසිපන්දු ක්‍රීඩිකාවක් විදියට මට හයසින්ත හොඳට මතකයේ තියෙනවා මලල ක්‍රීඩා සම්බන්ධයෙන්ුත් ඇය විශිෂ්ට දක්ෂකම් පෙන්නුවා විශේෂයෙන් ඇය මීටර් 200 සහ මීටර් 400 තමයි ඇයගේ ඉසව්ව උනේ පාසල් මල්ල ක්‍රීඩා උත්සවයේදී ඇය ලොකු ලීඩ් එකකින් තමයි ජයග්‍රහණය කළේ ඒ ලීඩ් එකෙන් ජයග්‍රහණය කරනකොට ළමයි කෑ ගහපු එක මට අද වගේ මතකයි හයසින්ට ඇත්තටම පාසලේ හැම කෙනෙක්ම ගුරුවරු වගේම පාසලේ ශිෂ්‍යාවනුත් හරිම කැමති ප්‍රියමනාපයි මොකද හයසින් හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් ඒ නිසා එයා ගොඩක් වෙලාවට හිනා වෙලා හැමෝම එක්ක හොඳින් හිටියා සමහර වෙලාවට ඉතින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඉතින් ටීචර්ස් ගුරු මහත්මීන්ගෙන් බැනුම් අහපු වාරක් තියෙනවා ඒ තරමටම ක්‍රීඩාවට කැප වෙලා හිටපු නිසා ඉතින් ඇත්තටම හැම කෙනෙක්ම අඳුරනවා හයසින්ත් පාසල් යන කාලේ හයසින්ත්ව අඳුරන්නේ නැති කෙනෙක් නැහැ පාසලේ ඒ තරමටම එයා ජනප්‍රියයි විශේෂයෙන් මගේ මිතුරියක් වගේම අපේ පාසලේ දක්ෂ ක්‍රීඩිකාවක් අද ශ්‍රී ලංකාවේ මෙතරම් ඉහළ තැනකට යාම පිළිබඳව ගොඩක් ඒක පාසලටත් ගෞරවයක් මම හිතන්නේ. ඉතින් ඇයගේ අනාගත ක්‍රීඩා ජීවිතේ වාසනාවන්ත වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. කියන්නකෝ ඒ පාසල් කාලය ගැන යමක්. රන්මිණි කියන්නේ ඇත්තටම ජනක ඇත්තටම රන්මිණිව මම මගේ හවුස් එකේ මම පොඩි කාලයක් හොස්ටල් එකේ හිටියා. මම දැක්ක චරිතයක් තමයි හැම වෙලෙම හිනා වෙච්ච ගාමයිනේ. හරි ආදරේ කරයි ඔය කිව්ව ටික නම් හරියට හරි. එයාලා අපිට හරියට ආදරේ කරා අර කිව්වාගේ කෑ ගහන එක එයාට අමතක නෑ කියන එක. මොකද රන්මිණි කියන්නේ තමුගේ සංගමිත්තා වෙනුවෙන් මැරිලා ඕන දෙයකට මැරිලා ඉන්න තමයි ඒගොල්ලෝ ලෑස්තිලා හිටියේ. පුදුම විදිහට කැපකිරීම කරපු අය. ඉතින් රන්මිණිව මට දකින්න හැම වෙලෙම හරි අහිංසක අවාචි හිනාවක් එක්ක හිටපු සහෝදරියක් මට හිටපු හැම වෙලේම හයසින්ත් හයසින්ත් කියාගෙනම හිටියේ හැම වෙලේම අපිට ධෛර්යවන්ත හැම වෙලේම ධෛර්ය කරා
එවගේම තමයි යා කියන වගේ අර ආත්ම ශක්තිය මං හිතනවා රන්මිනි කිව්වා වගේ මං ඒකයි කියන්නේ මහමායකෙන් බිහි වුණා අපිට ඒ ආත්ම ශක්තිය ලැබුණා ඒ හැම දෙයකටම කරදරවලදී හැමදේම එක ධනාත්මක හිතලා ජීවිතේ ගෙනියන්න පුළුවන් වුණේ මම හිතනවා මහමායා වගේ බාලිකා විදුහලක මේ මම ඉගෙනීම ලැබුවා වින්ද කියලා මම කතෝලික ආගමේ නමුත් මම හැදුණු වැඩුණේ මේ බෞද්ධ පාසලක අර අපේ සතුටුයි ප්‍රීතිමත්ව හිතනවා ඔබගේ පාසල් ජීවිතය ඔව් මට දැන් රන්මිණි ওই ටික කියද්දි මට හිතුණා අනේ මට ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවා කියලා අපි පුංචි විරාමයකට ගිහිල්ලා නැවතත් මේ සාකච්ඡාට සම්බන්ධ වෙනවා අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අති දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක් වන හයසින්ත් විජේසිංහ මහත්මිය සමඟ. හයසින්ත් දැන් අපි කතා කරේ ඔබගේ පාසලේ ඔබ ක්‍රීඩාවට යොමු වීම ගැන. දැන් ඔබ කොහොමද දැන් පැසිපන්දු ක්‍රීඩා කරනවා නෙට්බෝල්, දල්පන්දු ක්‍රීඩා කරනවා, ඔබ ඇත්ලටික්ස් කරනවා මේ ඔක්කොම කොහොමද කරන ගමන් ඔබ අධ්‍යාපනයත් එක්ක ඒක බැලන්ස් කරේ? ඇත්තටම අර කිව්වා වගේ රන්මිනි කිව්වා වගේ මම ගොඩක් බාස්කට් බෝලයට තමයි දක්ෂ වුණේ. නෙට්බෝල් ඒ වගේම කරා නමුත් ගොඩක් බාස්කට් බෝල් තමයි අපි ගොඩක් තරඟවලට සහභාගී වුණේ. ඒතකොට ගේම් ශිෂ්‍ය කිව්වා වගේ රන්මිනි කිව්වා වගේ හැම 15 පාල 17 පාල 19 පාල හැම මේ ඇත්ලටික් මීට් එකේ මම චැම්පියන්ෂිප් එක මම තමයි ගත්තේ. මම හිටපු අවුරුද්දල. ඒ වගේ තිබ්බ ඉවෙන්ට්ස් තමයි 200 මීටර්ස් 400 මීටර්ස් හයි ජම්ප් ලොන්ග් ජම්ප් ඔක්කොගෙම මම පළවෙනියා වෙනවා. ඒ අතරතුර ඔබට මේ 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 කොහොමද මේ ජයග්‍රහණ ලබන්නේ? කියන්නේ ඔබගේ ෆිසික් එකද ඔබට උදව් වෙන්නේ? ඔබගේ ට්‍රේනින්ග්ද මොකද්ද මේ මේ ඇත්තටම චානක ඇත්ලටික් වට නම් ට්‍රේනර් කෙනෙක් හිටියේ නැහැ අපිට කවුරුත්ම නැහැ. අපිට මහාමයකට අවසාන කාලේ බණ්ඩස ආවා. අපි ඒ වුණත් අපිට පුහුණු වීමට යන්න බැරි වෙනවා. අපි ගොඩක්ම කරේ බාස්කට්බෝල්. බාස්කට්බෝල් වලට තමයි අපේ පළවෙනි තැන දීලා තිබ්බේ. අවුරුදු 15න් 15 ඉඳන් අපේ පළවෙනි පාර ශූරතාව දිනාගත්තා. එතන ඉඳන් දිගටම ශූරතාව ගත්තා. ඊළඟට නෙට්බෝල් ඒක ගේම්ස් චැට් එකේ එකතුට නෙට්බෝල් කරා. බාස්කට්බෝල් වලට අපිට වින්සන් ප්‍රනාන්දු කියලා අද ජීවිතේ නතර නැහැ. එයාත් අපිට ස්කිල් එක පැත්තෙන් ගොඩක් අපිට උදව් කරා. එතකොට මං හිතන්නේ බාස්කට්බෝල් නෙට්බෝල් වලට තමයි මෙයා කරේ. ඇත්ත එක මම හිතන්නේ අර කිව්වගේ ඇඟෙන්ම ආපු දෙයක් වෙන්න ඕනේ. සමහරට අර පඩිපෙළ 48 ඇවිදලා එහෙම වෙන්නත් පුළුවන්. දැන් හයිසින් දැන් අපේ අලුත් පරම්පරාවට අපි කියන්න ඕනේ යම් කිසි දෙයක් ඔබලා ක්‍රීඩා කරලා ජාත්‍යන්තර තලයට ආපු තරු. දැන් අධ්‍යාපනයත් එක්ක ක්‍රීඩාව බැලන්ස් කරගන්න එක ගැන ඔබ මොකද්ද කියන්නේ? ඔබ බයෝසයන්ස් කරේ? ඔව් මම බයෝසයන්ස් කරේ. මම ඇත්තටම මම 7 ශිෂ්‍යත්වෙත් පාස් වුණා. කොච්චරද කිව්වොත් මම නැවත හිටපු බෝඩින් හවුස් එකේ එක්කන එයා තමයි පන්ති 3 වෙනියා. ඉතින් මම එයා ෆේල් වුණා මම පාස් වුණා. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රීඩාවට දක්ෂ කට්ටියට හොඳට මොලේ තියෙනවා කියලා තමයි මම අදටත් විශ්වාස කරන්නේ. විශේෂයෙන් කණ්ඩායම් මේ ක්‍රීඩා කරද්දී අපිට හරියට දැනුම අවශ්‍ය වෙනවා. එතකොට මම අපි කරේ NCG. එතකොට අපෙන් තමයි ඒක ට්‍රයි අවුට් කරේ. NCG වලත් මම ඒ නමයක් ගත්තා. ඉතින් ඒ කියන්නේ ක්‍රීඩාවට සමත් කියලා අධ්‍යාපනය අතාරින්න බෑ. ඔව්. හැබැයි ඇත්ත කිව්වොත් දැන් මම මගේ හොඳම යාළුව අපේ කණ්ඩායමේ අනුමරණ සිංහ, ලංකා කනකරත්න ඒගොල්ලෝ අපි ඔක්කොම එකට පාඩම් කරේ. නමුත් මම දැන් ලංකා කනකරත්නලා වගේ අය ඒගොල්ලෝ පාඩම් කරලා රිවිෂන් යනවා. ඒගොල්ලන්ගේ රිවිෂන් එකෙන් තමයි මම පාඩම් කරේ. ඒ මට ඒක තාම හොඳට මතකයි. ඒගොල්ලන්ගේ ගෙදර මම නැවතිලා එයාට කියනවා බෝඩ් එකේ ලියන්න කියලා. එයා රිවිෂන් යනවා. එයා රිවිෂන් යන එක දිහා මම බලාගෙන ඉන්නවා. බලා ඉඳලා තමයි මම NCG එකේ ඒ නමයක් ගත්තේ. හොඳයි ඉතින් දැන් ඔබ ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ නෙට්බෝල් කියලා කොයිදී තෝරගන්නේ? හැරවුම් ලක්ෂ්‍යය නෙට්බෝල් උනේ පාසලෙන් අස්සුණාට පස්සේ තමයි. පාසලේ ඉන්නකම්ම පැසිපන්දු තමයි පළවෙනි තැන දුන්නේ. බාස්කට්බෝල්.
දැන් ඔබ ලංකාව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩා දෙකකට ඒ කියන්නේ පැසිපන්දු සහ ඒක විරල අවස්ථාවක් net ball basket ball දෙකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම පැසිපන්දු ගැනත් යමක් ඔබ කියන්නේ පැසිපන්දුත් මම දක්ෂතම ක්‍රීඩිකාව වෙලා තියෙන 5 side tournament එකක එකක මම හිතන්නේ ඒක හරි විරල අවස්ථාවක් මුළු මහමායකේ score එක මගේ තනි score එක වුණා half time එකේදී ලකුණු 20 නා ඒ ලකුණු 20ම දාලා තිබෙ මම වුණා එතකොට basketball all star අපිට ඒ දවස්වල awards දුනා ඒවා ඔක්කොම මට ලැබුණා එතකොට basketball වල ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම උපනායිකාව සහ නායිකාව වුණා netball වල ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම උපනායිකාව සහ නායිකාව වුණා ඉතින් ඒකත් මට ලැබුණ විරල දෙයක් ඔබ පාසල ඉන්න කාලෙදිම ඔබ විදේශ සංචාර සඳහා සහභාගි වෙනවා. ඒක නෑ මක් කියන්නේ කොහොමද පළවෙනි වතාවට ඔබ තේරෙන්නේ කොයි වගේ දෙයකට? මම ඇත්තටම පළවෙනි වතාව මැලේසියා තිබ්බ බාස්කට්බෝල් කණ්ඩායම ඒ තරගාවලියට ඒකට සහභාගි වුණේ. එතකොට ඒකදි පාසලෙන් අපිට ලොකු අත්වැලක් වුණා. පළවෙනි වතාවට ගියාම ඉතින් මම හිතන්නේ ඒක මුළු පාසලටම ලොකු මේ ගෞරවයක් ලැබුණා. ළමයි හරියට අපි වගේ කරන්න පටන් ගත්තා. අපි මම හිතන්නේ අපි හරියට නිහතමානී වුණා. අපිට තැන ලැබෙන මම ඒක අනිත් අයටත් කියන්න ඕන දෙයක් තමයි මම හැම වෙලේම කියන්නේ. කවදාකවත් මේ හයසින්ගේ ඔළුව ලොකුුනේ නැහැ. ඉතින් අපි දැන් අදටත් මම දැක්කොත් එදා හිටපු හයසින්ම තමයි. මම හිතන්නේ මම පාසලේ චීෆ් ගෙස්ට් හැටියට ගියා. ඉතින් මට අර පුටුවේ වැඩි වෙලා වාඩි වෙලා ඉන්න බෑ. ඉතින් ටීචර්ස් අක්කෝ අයියෝ හයිසින් තාමත් ඒ විදිහයි කියලා. ඉතින් ඒ වගේ ඒ නිහතමානීකම එහෙම ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් ඒ ඉගෙනගත්තු පාසල ඒවත් බලපාන්නේ නැති. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මගේ අපි බලමුද ඔබගේ අම්මා ඔබ ගැන යමක් කියන එක ගැන පොඩ්ඩක් නරඹලේද? ඔව් ඉස්කෝලේ යනකොට දෙන්නම ඉගෙනගත්ත කෑගලේ සෙන් ජෝසස් කන්නේ ටිකේ. ඉතින් එතකොට මේ දෙන්නම ටිකක් මෙයන් හොඩි එයා ශිෂ්‍යත්වයෙන් ගියා මහාමාය විද්‍යාලයට එතෙන්දී එයාගේ ක්‍රීඩා අංශට බැස්සා බාස්කට්බෝල් නෙට්බෝල් ඇත්ලටික්ස් හැම එකම කළා අන්තිමේදී ස්කූල් ගේම්ස් කැප්ටන්ට හිටිය අවුරුදු දෙකක් අපි කෑගල්ලේ පදිංචිව හිටියන්නේ එතකොට ස්කෝල්ට අල්ලපු වත්තේ හිටියේ ඉතින් ආෆ්ටර් ස්කූල් ඕන ප්‍රැක්ටිස් එකට ඇරිය බෑන් ප්‍රැක්ටිස් ගේම්ස් වලට හැම එකටම ගයිඩින් ඒ හැම එකටම සහභාගි වුණා මම ඉතින් එයා සන්තෝෂමයි දැන් ගානේ රටරටවල් කීපයකට රටවල් අටකට විතර ගියානේ ටීම්ස් වශයෙන් ගියා ප්ලේයර්ස්ල හැටියට ගියා කෝච් කෙනෙක් හැටියට ගියා දැන් සිංගපෝල ගිහිල්ලා අවුරුදු දෙකක් තිබුණා යට කන්ට්‍රැක්ට් එකක් එහෙත් ටීම් එක කෝච් හැටියට හිටියානේ අම්මා ගැන චුට්ටක් තව කියන්නකෝ අම්මා හරිම අවවා ඒක තමයි මම බැලේ මමීට මේ හොඳ මටත් වඩා හොඳ මතකයක් තියෙනවා මට මමී කිව්වන් පස්සේ තමයි මතක් වුණේ මම එනර්ජි කරේ කියලා මමී ඇත්තටම මේ මම ගොඩක් ක්‍රීඩාවට හරි ලැදි. මමගේ මේ අල්මාරියේ තියෙන ලෙන්සු ගොඩක්. ඒ ලෙන්සු මට දෙන්න නෙවෙයි. ඒ ලෙන්සු එයා තියාගෙන ඉන්නේ එයාගේ හවුස් එකේ දිනන ළමයිට දෙන්න. එතකොට කඩල උදේම තම්බගෙන ඒ ළමයිට දෙන්න යනවා. ඒ වගේ එයා ගොඩක් ක්‍රීඩාවට ඇලුම් කරා. එතකොට එයාගේ හවුස් එකට එයා ගොඩක් මෙයා කරා සමහරට ඉතින් අර ඒ ආభాෂෙත් අපිට එන්නේ නැති අර දෙමව්පියන්ගේ ක්‍රීඩාවට තියෙන ලැබිකම ගැන හරියට මේ යාඥා කරනවා හවුස් එක දිනන්නත් යාඥා කරනවා ඉතින් මගේ තාත්තා එකපාරක් කිව්වා එයාගේ එක ලකුණකින් පෙරදිලා ඉතින් ඉටිපන්දම් පත්තු කළා තමයි යන්නේ මේ එක දිනන්න කියලා ඉතින් ආහම අවුරුදු ගණනක්ම දිනලා එකපාරක් පෙරදිලා හරිය හිතේ අමාරුන් හිටියේ ඉතින් අද තාත්තා හිටියා නම් මේක කිව්වා නහ සන්තෝෂatte ඉතින් තාත්තා කිව්වා එතකොට අර රටේ කලබලකාරී තත්ත්වයක් කිව්වා මේ එයාට පප්පා කියන්නේ මේ ඩාලියෝ කියලා ඩාලියෝ වා මේ දවස්වල දෙවන් වහන්සේට වා ගැන වාගේ හවුස් මැච් එක ගැන බලන්න බෑ මොකද රටේ ගොඩක් භීෂණයක් තියෙන වෙලාවක් කියලා ඒකින්ද මේ වෙන්න ඇතිවා පැරදුනේ කියලා ඉතින් ඒ වගේ හරි සුහදයි දෙන්නම අපේ පවුලත් අම්මයි තාත්තයි දෙන්නම අපේ ක්‍රීඩා ජීවිතේ ගොඩක් අත්වලක් දුන්නා තාත්තත් එහෙමයි හොඳයි දැන් අපි කතා බහ කරමින් හිටියේ ඔබගේ පාසල් ජීවිතය අවසන් කරලා දැන් ඔබ ජාත්‍යන්තර ජාතික තලයට ඔබ ක්‍රීඩා කරන්න තීරණ දෙ දැන් ඔබ පාසලේ ඉන්න කාලෙදිම ජාතික මට්ටමේ ක්‍රීඩාවටත් යෙදෙනවද
ඔව් මම පාසලේ ඉන්නකොට මම ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමට බාස්කට්බෝල් හැම එකටම යෙදුණා. එතකොට අපි නුවර ඉඳන් ජනක පුහුණු වීමට එන්න ඕනේ. එතකොට ඒක හරිය අමාරුයි. මොකද මහනුවර ඉඳන් මෙහෙ සමාහට දෙන්නේ සතියට දවස් දෙකයි පුහුණු වීම. ආයේ දවසක් අట్లా තමයි ඊළඟට පුහුණු වීම දෙන්නේ. එතකොට ගොඩාක් අවුට්ස්ටේෂන් අයට මේක ගොඩක් බලපෑවා. එතකොට ගොඩාක් වෙලාට ගන්නෙ කොළඹෙන් තමයි ක්‍රීඩිකව හැම වෙලෙම තේරෙන්නේ. එක්කෙනෙක් තමයි අවුට්ස්ටේෂන් වලින් ගන්නෙ. ඒ චාන්ස් එක තමයි හැමදාම මට ලැබුණේ. එතකොට ජනක මම දැන් ඇත්තම ගත්තොත් ක්‍රිකට් හරිය ගොඩක් ක්‍රීඩා ගත්තාම දැන් පිටපළාත්වල ළමයි ගොඩ දෙනෙක් සහභාගී වෙනවා. හැබැයි ඔබ ක්‍රීඩා කරන කාලේ එහෙම තත්ත්වයක් නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. එතකොට කොළඹ තමයි 90%ම එක්කෙනෙක් තමයි පිටින් ගන්නේ. ඒ පිටින් ගන්න එකට තමයි හැමදාම නෙට් බෝල් වලට මම තේරුණේ. අනිත් එක එතකොට මම මහනුවර මහාමයකේදී පීරියඩ් දෙකක් වැඩ කරනවා. මට අවසර දීලා තිබා ප්‍රින්සිපල්. පීරියඩ් දෙකක් වැඩ කළා මම මේ අපි පූලේ කිනුට තවත් අනිත් ළමයි දෙන්නත් එක්ක අපි යනවා කොළඹ. ඉස්කෝලේ මේ කලින් මෙයා කළා. ඊළඟට කොළඹ ගිහිල්ලා අපිට ගුඩ්ෂපර් කන්වෙන්ට් එකේ වැඩ කරන්න කියලා තිබ්බා ඉතුරු දවස් ටික. ඉතින් අපිට එහෙම පාසල් දෙකක් ඒ වගේ වෙලාවක ලැබිලා තිබ්බා. වැඩිපුර හිටිය පාරේ තමයි. එහෙට මෙහෙට ගමන් කරනවා. ගමන් කරනවා. දැන් හයිසින් දැන් ඔබ ඊට පස්සේ දැන් ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙලා අයයි. ඔබ අවුරුදු 15ක් තිස්සේ නෙට්බෝල් ක්‍රීඩාවට සහාය වෙනවා. දැන් මේ කාලය තුළ විවිධ ජයග්‍රහණ ලබන පොඩ්ඩක් කියන්නකෝ ඒව ගැනත් යමක්. මම නෙට්බෝල් වල ශ්‍රී ලංකා කණ්ඩායමට අවුරුදු 15ක් එක දිගටම ක්‍රීඩා කරා. එතකොට පටන් ගත්තේ 1974 ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම, ඊළඟට 78 ස්පීඩ් බර්ඩ්ස් එකට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරා. 1980 ඉන්දියාවේ පැවති ටෙස්ට් මැචස් වලට මම සහභාගී වුණා. ඊළඟට 1983 හයවන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වුණා. ඊළඟට 1985 පළවන ආසියානු ශූරතාවට සහභාගී වුණා. ඊළඟට 1987 හත්වන ලෝක දැල්පන්දු ශූරතාවලියට සහභාගී වුණා. ඊළඟට 1989 90 ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කළා. ඒකේදී නායිකා වශයෙන් ජයග්‍රහණය ලබා දුන්නා ශ්‍රී ලංකාවට. අපි පහුගිය අවුරුදු 25ක් විතර කාලෙ ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවේ දිනලා තියෙන අවස්ථා ගන්නවකදී. දැන් ඔබගේ නායකත්වය යටතේ 1990 අපි ජයග්‍රහණය ලබනවා. මේ ජයග්‍රහණය ගැන යමක්. 1990 මම කණ්ඩායමේ නායිකාව හැටියට. එතකොට අපි නවදිල්ලියේ තමයි ක්‍රීඩා වැදුනේ. එතෙන්දී මැලේෂියාව, සිංගප්පූරුව, හොංකොං. ඔය හොංකොං කියන රටත් ඉතාම ප්‍රබලව තිබ්බ එකක්. අපි එතෙන්දී කණ්ඩායම හැංගීම තමයි අපිට තිබ්බේ. අපි ගොඩක් කැපකිරීම කරා. අනිත් එක අපි හැම වෙලෙම ක්‍රීඩිකාන් වශයෙන් තමයි මේ හිටියේ. අපි එදා ඇත්තටම අඳුරන්නේ නැහැ කවුද ඇමතිතුමා කියලා. අපි නෙට්බෝල් ප්‍රෙසිඩෙන්ට් එකත් අපි එච්චර නැහැ. අපි එන්නේ ක්‍රීඩා කරන්න. මම හිතන අද තියෙන වෙනස තමයි ඒක. අපිට ක්‍රීඩා ඇමතිතුමා කවුද කියලා අපිට අදාළ වුණේ නැහැ. මේ නෙට්බෝල් සංගමයේ සභාපති කවුද කියන එක අදාළ වුණේ නැහැ. කවුද අපේ පුහුණුකාරය කියන එක අපිට අදාළ වුණේ. අපි පුළුවන් තරම් මේ අදාළ නොවෙන්නේ. පුහුණුකාරය කියන එක ඉතා වැදගත් නේ. ඔව් ඉතා වැදගත්. නමුත් අපි අපේ ලෝකේ තමයි හිටියේ. අපි අපේ ලෝකේ ක්‍රීඩා කරන ලෝකේ තමයි අපි හිටියේ. අපිට ක්‍රීඩා කවුද එවකට හිටපු පුහුණුකාර තනතුර දරපු අපිට හිටියේ මිස් ආරාමචන්ද්‍ර 1990 එතෙන්දී අපිට හිටියේ මිස් ආරාමචන්ද්‍ර. එතකොට ඊට කලින් සින්තියා රස්කිනෝ 1983 පුහුණුකාරී වශයෙන් හිටියා. එතකොට ට්‍රික්සි ජයසූරිය අපිට පුහුණු වීම ලැබලා දීලා තිබ්බා. ඒගොල්ලන්ගෙනුත් මම පුහුණු වීම ලැබලා තිනවා. එතකොට චින්තා බද්දවල අපේ පුහුණුකාරයෙක් වශයෙන් හිටියා. එතෙන්දී අපේ ඔබ ක්‍රීඩා කරපු ස්ථානය මොකද්ද? මම එකම ස්ථානේ තමයි ගෝල් ඇටැක්. ඒ කියන්නේ මේ හෙල්ප් ෂූට කියනවා ගෝල් ඇටැක් කියනවා. එතන තමයි මගේ ප්‍රධානම තැන. හයිසින් කියන්න පුළුවන් මේක ගැන ක්‍රීඩාව ගැන දන්නේ නැති කෙනෙක්ට මේක 7 දෙනෙක් ක්‍රීඩා කරන කොහොමද මේක ගැන ක්‍රීඩාව ගැන ඉතා විනාඩියකින් වගේ කියන්න බැහැද මොකද? ඒ කියන්නේ ක්‍රීඩා කරන ස්ථාන 7ක් තියෙනවා. එක එක ක්‍රීඩිකාවන්ට විශේෂ ස්ථාන තියෙනවා.
Wijesinghe go shooter, goalkeeper and pulang goal third deke attacking goal third deke goal shooter and pulang. Goalkeeper ke defensive goal third deke with the center court kyane, center kyane, ape engine ka pihima kyane. Engine ekata mulu court ekka me yanna pulang except goal circle athulata yanna ba wd kyanne samanyen ape visheshayen wadipurama interceptions defense karanna pulang ekkena tama eyata goal third ekak defensive goal third ekak center court ekak pulwang ero rising meka ball e thiyagena inna pulwan tappara 3ak vithara ekkena tappara 3ak athulata api hama thirnayakma api denno ne api ball e danne kaatada ball e danne mona wage paasakadda බෝලේ දාලා ඊළඟට මම යන්නේ කොහටද ඔය තුනම අපි එක ෂණිකවම හිතන්න ඕනේ ඒ ෂණිකවම ගත්ත තීරණය වගේම තමයි ඒ වගේම අපි බෝලේ දානකොට එයාගේ විරුද්ධවාදියා කොහෙන්ද හිටගෙන ඉන්නේ අපි බෝලේ කොයි පැත්තටද වැඩිපුර යොමු කරන්න ඕනේ කියලා ඒ වගේ ගොඩක් දේවල් එකවර හිතන්න පුළුවන් නම් අන්න දක්ෂ ක්‍රීඩිකාවක් වෙනවා හයිසින් දැන් ඔබ net ball තෝරා ගැනීම basket ball වලට පැත්තක තියලා net ball තෝරා ගැනීම ගැන ඔබ සතුටු වෙනවද ඒක ඇත්තටම මම හරි ආසදයක් තමයි බාස්කට්බෝල්. අදටත් මම මේ ඒ කියන්නේ netball ඇත්තටම හැදිලා තියෙන්නේ බාස්කට්බෝල් වලින් තමයි. වලින් තමයි. ඇත්තටම ඉතිහාසය ගත්තොත් ඒක තමයි ඉස්ලාම් පටන් ගත්ත විමෙන්ස් බාස්කට්බෝල් ඇසෝසියේෂන් කියලා තමයි netball එක පටන් ගත්තේ. ඉතින් එහෙම මම හිතනවා මගේ netball වලට දක්ෂතාවය වැඩි උනේ netball කරලා බාස්කට්බෝල් කරලා නැවත netball ගිය හින්දා කියලා. මගේ ස්පීඩ් එකක් තිබ්බා ඒ කාලේ ලංකාවේ on the run shot එකක් දැම්මේ මම විතරයි. ඒ බාස්කට්බෝල් හැකියාව හින්දා. ඒ කියන්නේ බාස්කට්බෝල් ගහපු එක මට වාසියක් වුණා. වාසියක් වුණා. ඔව්. එතකොට දැන් අය හිතන එක අවාසියක් වෙනවා කියලා. නමුත් මම හිතන හැම වෙලෙම එක වාසියක් වෙනවා කියලා. මොකද ස්පීඩ් එක එහෙම ගොඩක් බාස්කට්බෝල් වලින් එනවා. මට ගොඩක්ම හිතන හැරුම් ලක්ෂ්‍ය වුණේ මොකද මම රැකියාව කරේ ශ්‍රී ලංකා වාරාය අධිකාරියේ. එතකොට එහෙදි මට වැඩිපුර netball ක්‍රීඩාවට යොමු වෙන්න වුණා. හොඳයි. අපි පුංචි break එකකට ගිහලා ආපහු සම්බන්ධ වෙනවා. ඇයිසින් අපි කතා කර කර හිටිය ඔබගේ ඒ netball ගමන ගැන netball ක්‍රීඩාවේ ඔබගේ ගමන් ගැන දැන් ඔබ netball ක්‍රීඩා කරන අතරෙම ජාතික වරාය අධිකාරියට සම්බන්ධ වෙනවා ඔබගේ රැකියාව ස්ථානය වෙන්නේ එතන ඒ ගැන යමක් කියන්නකෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මම ඉස්සලාම ලඝු ලේඛිකාවක් ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් වශයෙන් තම පත්වීම ලබා ගත්තේ ඊට පස්සේ මම person secretary කෙනෙක් වශයෙන් වැඩ කරා නමුත් මම කියන්න කැමති අපි එදා වගේ නෙවෙයි අපි අපේ ජොබ් එක අපි හරියට කරා. අපි පැය ගාන හරියට එතන වැඩ කළා ඊට පස්සේ තමයි අපි පුහුණු වීම ලැබුණේ. ඒ කියන්නේ කලින් එන්න බෑ හැම වෙලේම. කලින් අවස්ථාව ලැබලා දිනා 3ට වගේ තමයි අපිට පුහුණු වීමට යන්න දෙන්නේ. එතකන් අපි රැකියාව කටයුතු කරනවා. ඊට පස්සේ මම මේ මෑත කාලෙදිත් මම සභාපතිට පෞද්ගලික ලේකම්වරයෙක් වශයෙන් වැඩ කළා තියෙන වරාය අධිකාරී ඒ කාලෙත් අමාත්‍යවරුන්ට පෞද්ගලික ලේකම්වරයෙක් වගේ වැඩ කළා තියෙනවා ඒ හැම වෙලාවෙම මම රාජකාරිවල යෙදුණා ඉතින් අන්න එතන තමයි වෙනස මං හිතන්නේ අපි අද ඉන පරපුරටත් කියන්න ඕන ජනක ඒගොල්ලන්ගේ රැකියාව ඒගොල්ලෝ යෙදෙන්න ඕනේ පූර්ණ කාලීනව ක්‍රීඩාව යෙදෙනවා කිව්වට තමුන් ගන්න පඩිය ඒකට හරියන්න අපි යම්කිසි සේවයක් එතනටත් වෙන්න ඕනේ කියලා තමුගේ ආයතනයේ කොහොමද ඒ ඩිසිප්ලින් එක ජීවිතේට එන එක වටිනවා නේ ඒ කියන්නේ ක්‍රීඩා කොච්චර කරා වුණත් රැකියා ස්ථානයක ලබන ඒ අත්දැකීම සාමාන්‍යයෙන් ලබන්න බෑ වෙනවා ඔව් අනිවාර්යයෙන්ම මොකද මම හිතනවා ඒ එතන අපි එක් සමූහයක් වශයෙන් කටයුතු කරන එකත් ඒ අපිට ලැබෙන ඩිසිප්ලින් එකත් අපිට රාජකාරී වශයෙන් අපි අපේ ඍතුකම් අපි ආයතනයට ඉටු කරන එකත් අර පාසලට කරා වගේ තමයි ඉතින් මම ඒක ගැන හරි උනන්දුයි මම දැන් නාවික හමුදාවේ පුහුණු කාර්ය තනතුර කරන අතර මම ඒගොල්ලන්ට කියන්නේ තමුන්ගේ ආයතනයේ එම ක්‍රීඩිකාවට කියන්නේ මීට වඩා දෙයක් ඒගොල්ලෝ දෙන්න ඕනේ හැම වෙලෙම ආයතනයේ ඒගොල්ලන්ගේ පළවෙනි තැන කියලා හිතන්න ඕනේ මම හිතනවා අද මේකත් සමාජයෙන් ඉතා ඉක්මනින් බැහැර වෙන දෙයක් අපි අපේ ආයතන කරගත යුතු දෙයක් ඔව් අපි නවා කරගත්ත දෙයක් දැන් හයිසින්ත් ඔබ මේ අතරතුරේදී වරාය අධිකාරියට ජනසතු සේවා ක්‍රීඩා සම්බන්ධයෙන් එකතු වෙනවා
එතකොට ඔබ පෝට්ස් ඔතොරිටි එක විවිධ තරඟවලදී ජයග්‍රහණය කරගෙන යනවා. ඒ ගැනත් යමක් කියන්න. මම ඉස්සලාම netball ටීම් එකක් වරායට ගන්න හේතු වුණේ මම netball queen වුණා. එතකොට හිටපු මේකත් චුට්ටක් කියන මොකද්ද මේ netball queen කතන්දරේ? netball queen ඒගොල්ලෝ තේරුවා. මුල් ලංකාවේම netball queen ඒ වගේම කූපන් තරඟාවලියකුත් තිබ්බා. ඉතින් ඒකෙදි ජයග්‍රහණය ඡන්දේ දෙන්න තිබ්බා. ඉතින් ඒ ඡන්දේ මට ලැබුණා මුළු ලංකාවෙම. අවුට්ස්ටේෂන් ඉඳ මට ගොඩක් ලැබුණා. මම වරාය නිසාත් ගොඩක් මට ලැබුණා. ඒ දවස්වල ඔක්කොම වරාය ඇයිට නිකන් පිස්සුවක් වගේ තිබ්බා. මාව netball queen කරනකම්. ඉතින් පත්තර උස්සගෙන යනවා, පත්තර කපනවා. එතකොට අපේ කොච්චර කිව්වොත් වරාය මුල් තැන් ගිය සම්පූර්ණයෙන් පත්තර කපන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ ආයතනයෙන් ලොකු සහයෝගයක්. ආයතනයෙන් ලොකු සහයෝගයක් තිබ්බා. ආයතනයේ ඊට බිමලා අමරසේකර මහතා තමයිද ජීවිතුන් අතර නැහැ. එතකොට ඒ කාලේ ලලිත ඇතුළත් මුදලිය ඇමතුමා තමයි අපිට හිටියේ. ක්‍රීඩාවට ලොකු සේවයක් එතන වුණා. ඉතින් ඒ කාලේ හරි සුන්දරයි කියලා මං කියන්නේ අපේ ආයතනයත් එක්ක ගැවසී කර තමයි අපි ක්‍රීඩා කරේ. එතකොට ඒ netball queen වුණාට පස්සේ කණ්ඩායම ගත්තා. එතකොට අපි ජනසත් සේවා C division, B division, A division. ඊට පස්සේ මම තමයි පුහුණු කාර්ය වශයෙන් උත්කටයුතු කරේ. ලේකම් තනතුරක් දැරුවේ මම, නායිකාව වුණෙත් මම. එතනදී අපි දක්ෂ ක්‍රීඩිකන් ගොඩක් අපිට හිටියා. වජිර පුෂ්ප කුමාරි, දීප්ති අල්විස්, තව අනෝමා රොඩ්‍රිගෝ, බර්න්ඩේ ජයසිංහ, ප්‍රියංගගේ ෆර්නැන්ඩෝ, අද සමහර අය ලංකාවේ නැහැ. අපි අවුරුදු පහක් නොකඩාම ශ්‍රී ලංකා වරාධිකාරයට මේ ජාතික ශූරතාවය අපි ලබා දුන්නා. දැන් අපිට කියන්නකෝ ලංකාවට ආසියාතික ශූරතාවයක් දෙන්නවයි කියන එක ටිකක් සුවිශේෂී තත්ත්වයක්. දැන් ඔබ 1990 දී ඔබගේ නායකත්වයට යටතේ ඔබ ලංකාවට මේ කප් එක ගෙනව. කොහොමද ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නේ එහෙම කට්ටිය? ඇත්තටම අපේ සන්ධ්‍යා ජයසූරිය කියලා අපිට හොඳ ක්‍රීඩිකාවක් හිටියා. මම හිතන්නේ අපි මැච් එක දිනමු ගාන එයා පොරොන්දු අගතුම එයා පිනුම් ගහනවා කියලා. ඉතින් එයා පිනුම් ගහගෙන ගහගෙන ගියා. ඉතින් අපිට ඇත්තටම අපි ජයග්‍රහණය හසේ අපිට ඒක බලන්නත් බැරුණා. ඇත්තටම එයා දිගටම පිනුම් ගහගෙන ගියා. ඊට පස්සේ අපි ලංකාවට ආපුවම අපිට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒ කාලේ මැඩම් ප්‍රේමදාස තමයි මේ කණ්ඩායමට ගොඩක් උදව් කරේ. එතකොට නායිකාවක් වශයෙන් මට සාරියක් ඇඳෙවයි ඒක. ඉතින් අපිට නිකන් හරි සුවිශේෂයි. අපි රාජකීය මේකට ගිහිල්ලා අපිට එතන අවස්ථාව ඔක්කොම හරි ගස්ලා දීලා අපිට කෑම වේලක් දීලා අපි ගොඩක් සන්තෝෂයි. රෙඩ් කාපට් එකක් උඩින් ආවා. ඉතින් අපි ප්ලේන් එක එනකන් ඉතින් මට කතා කරන හැටි උගන්වනවා. ඒකේ පුහුණුකාරය උගන්වනවා. එතකොට තව මිස් උනන් තැනකල හිටියා. අද ජීවිතුන් අතර නෑ. එයා මට උගන්වනවා මේ විදිහට කතා කරන්න හයසින්ත් කියනවා. ඉතින් අපි හරි මේ ලොකු ජයග්‍රහණයක් අරගෙන තමයි ආවේ. ඉතින් අපිට ඇත්තටම අපි ලොකු කැපකිරීමකුත් කරා. අපි මේක ජයග්‍රහණය කරන සෑහෙන මහන්සි වුණා. අපේ මම හිතන්නේ මගේ විවාහ මංගල්‍යයේ පරක්කු කරන්න කියලාත් කිව්වා. මොකද ටූර්නමන්ට් එක කල් ගිය නිසා විවාහ වෙලා මම හිතන්නේ හනිමුන් එක ගිහලා එහෙම මට යන්න උනේ ආයේ හොස්ටල් එකේ මේ පුහුණු වීමට. මට ගෙදර යන්න දුන්නේ මාස 3කටවත්. ඉතින් ඒ වගේ අපි කැපවීම කරා. මම හිතන්නේ අද ඒව හරි අඩුයි. අපි ගැන බැලුවේ නැහැ. එදා හිටපු කණ්ඩායමම සම්පූර්ණ කණ්ඩායම පුහුණුකාරය ඇතුළු සියලු දෙනාම රට ගැන තමයි හිතුවේ. ක්‍රීඩාව සහ රට ගැන. අපිට කොයි වෙලාවකත් අපිට තිබ්බේ නැහැ මේ පරමාර්ථයක් සෙල්ෆිෂ් ගතියක් තිබ්බේ නැහැ. ආත්මార్థකාමී වුණේ නැහැ. අපි හැම වෙලේම රට ගැන සහ ක්‍රීඩා ටීම් වර්ක් එක තමයි හිතුවේ. දැන් එතකොට දැන් ඔබ මේ ක්‍රීඩා කරලා ඔබ නායිකාව විදිහට රටට ගෞරවයක් ගේනවා. දැන් තවත් සුවිශේෂී තත්ත්වයක් තියෙන ඔබ netball ක්‍රීඩාවෙම ඊට පස්සේ පුහුණුකාරිය විදිහට ආපහු මේ කියන ආසියාතික ශූරතාවේ ලංකාවට ගේනවා. ඒක මම හිතන්නේ විරල අවස්ථාවක්. ඔව් ඇත්තටම ජනක. දැන් ඇත්තටම මෙහෙමත් හරි පුදුමයි. ඇත්තටම මගේ නිකන් මට හිතෙනවා ඒ කාලේ මම කවදා හරි මේ මං ඒෂියන් චැම්පියන්ෂිප් එක දිනන එකේ කැප්ටන් වුණා මම මේක දිනා ගන්නවා කියලා. එහෙම තියෙනවා. ඒ වගේ මං ටික කාලෙකදී මට එනවා නිකන් හිතට මම කවදා හරි කෝච් කෙනෙක් වෙනවා. මම කෝච්චිල මම ඒෂියන් එක දිනනවා කියන එක. ඒ වගේ මට කියනකෝ ඒ කෝච් කෙනෙක් වෙන ගමන කොහොමද? ඒ කියන්නේ ඔබ දැන් ක්‍රීඩා කරලා ඉවරලාද ඔබ කෝච් කෙනෙක් වෙන්නේ නැත්නම් ක්‍රීඩා කරන අතරතුරේ ඉතින් කොහොමද? ඇත්තටම මම ක්‍රීඩා කරන අතරතුරේ වරාය අධිකාරිය කන්නේ පුහුණු කරමින් තමයි ක්‍රීඩා කරේ. ඉතින් මම පුහුණු කරමින් මේ කණ්ඩායම මෙහෙවුවා.
නායිකා වශයෙන් උත් පුහුණුකාරී වශයෙන් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. එතකොට මම පටන් ගත්තා මම තනියම මගේ ස්කිල් එක හදාගන්න. මම තනියම ස්කිල්ස් හදලා මගේ කණ්ඩායමට කරා. ඉතින් අපි ගොඩක් අනිත් කණ්ඩායමට වඩා වෙනස් ආකාරයෙන් හිටියේ. හොඳ ස්කිල් වර්ක් එකක් තිබ්බා. එතකොට මම එක්සෑම් ලංකාවේ තිබ්බ ලෙවල් ඕ බේසික් ඉන්ටර්මීඩියට් ඒවට එක් කරා. ඊට පස්සේ මම ජාත්‍යන්තර ලෙවල් 1 2 3 ඉහළම විභාගෙත් කරා. එතකොට පුහුණුකාරයෙක් වශයෙන් මම එකපාරටම උඩට නැගගෙන ආවා. ඔබ මේ වෙනකොට 3 grade 3. ඔව් level 3. level 3 කියන්නේ ඉහළම මට්ටමේ පුහුණුකාරියක්. ඔව්. ඒක ඒක සිංගප්පූරුවේදී තමයි මම ලබා ගත්තේ. ඒක මම හිතන්නේ එක අවුරුද්දක් ඇතුළත මම මේ විභාග තුනම පාස් වුණා. ඉතින් ඇත්තටම සිංගප්පූරුව අය කිව්වේ මට පිස්සු කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේ Hyacinth to do all these exams කියලා කියන. ඉතින් නමුත් අද මේ විභාග කරපු ඉඳ මගේ ස්ථාවරය හොඳ තත්ත්වයකට හදාගෙන තියෙනවා. හොඳයි. දැන් ඔබ මේ පුහුණුකාර ධූරේ තාමත් දරනවාද Hyacinth කොහමද ඒක? නෑ මගේ 15 වෙනිදා මම මගේ කාලය අවසන් වුණා. මම එතකොට ටෙක්නිකල් කන්සල්ටන්ට් හැටියට හිටියේ. මම ජනකාර පුහුණුකාර තනතුරට ආවේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි. මම ඉස්සලාම සංවර්ධන පුහුණුකාරයෙක් හැටියට වැඩ කරා. ඊළඟට කොමන්වෙල්ත් ගේම්ස් වලට ඇසිස්ටන්ට් කෝච් හැටියට හිටියා. ඊට පස්සේ තමයි 2010 ජාතික පුහුණුකාරණි හැටියට ආවේ. ඊට පස්සේ මම අවුරුදු කීයක් විතර ඔබ ජාතික පුහුණුකාරයෙක්? ජාතික පුහුණුකාරණි තනතුර අවුරුදු 7ක් මම දාලා තියෙනවා. ඒ කාලේ මොනවද අපි ලැබලා තියෙන ජයග්‍රහණ? අපි ආසියානු ශූරතාවය එක්වරක් ජයග්‍රහණ කරා ආසියානු ශූරතාවය ලබා ගත්තා. අනු ශූරතා දෙකක් ලබා ගත්තා. මේක ඔලිම්පික් ඉවෙන්ට් එකක් නෙවෙයිද? නැහැ ජනක මේක ඔලිම්පික් නෙවෙයි. ඒකිනේ තමයි අපිට ඒෂියන් ගේම්ස් එකට යන්න. අපිට යන්න පුළුවන් ඒෂියන් ගේම්ස් වලින් එහාට ගමනක් නැද්ද මේ නෙට්බෝල් වල? වර්ල්ඩ් කප් එකයි කොමන්වෙල්ත් එකයි. කොහෙද අපි ඉන්නේ ඒකත් එක්ක? වර්ල්ඩ් කප් එකේ අපි දැනට රෑන්කින් ගොඩක් පල්ලෙහා ඉන්නේ. අපි සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ එක වකවානුවක 14 15 වගේ රෑන්කින්ග්ස් උත් අපිට තියලා තියෙනවා. ඔව් 14 15 වගේ රෑන්කින්ග්ස් තිබ්බා. එතකොට දැන් අපි ස්කොට්ලන්ඩ් වගේ රටක් ගත්තොත් ඒ කාලේ අපිට වඩා පහලින් හිටියේ. දැන් අද ස්කොට්ලන්ඩ් අපිට වඩා ගොඩාක් ඉහළ මට්ටම ඉන්නවා. ඉතින් මම හිතන්නේ අර ඒ රෑන්කින්ග් වලට අපි ටෙස්ට් මැචස් ගහන්න ඕන දිගටම. එතකොට තමයි රෑන්කින් එකේ අපි තත්ත්වය උඩට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි 24 වගේ දැනට මං හිතන්නේ ඉන්නේ දැන්. 24 අපි. එතකොට හයිසින් මාකට් විශේෂ හේතුවක් තියෙනවද ඉංග්ලන්ඩ් ස්කොට්ලන්ඩ් නිව්සීලන්ඩ් වගේ ඒ ඕස්ට්‍රේලියා වගේ රටවල් ඒ කියන්නේ ඒ රටවල් මොකද ඒ කොමන්වෙල්ත් රටවල් ගොඩක් උඩ ඉන්න හේතුවක් තියෙනවද මොකද ඒ විශේෂ වෙන හේතුවක් තියෙනවා විශේෂම කියන්නේ ඒගොල්ලන්ගේ මම හිතන හොඳ ප්ලෑන් එකක් එක අවුරුදු 4ක අවුරුදු 8ක ලොකු ප්ලෑන් එකක් ඇතුව යන්නේ අනිතක කුඩා කලින් ඉඳන්ම ඒගොල්ලන්ගේ මුළු පවුල් පිටීම ක්‍රීඩාවට සම්බන්ධ කරගන්නවා අනිතක ජනක දැන් ඉතිහාසය ගත්තොත් එතනත් ලොකු ප්‍රශ්නයක්නේ අපේ නෙට්බෝල් ඉෆ්නා කියන නම ඉස්ලාම් නෙට්බෝල් ෆෙඩරේෂන් මේ ලෝකේ මේ සම්මේලනය හදද්දී රටවල් 6ක් සහභාගී වුණා. ඒ එක රටක් තමයි ශ්‍රී ලංකාව. එතකොට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නිව්සීලන්ඩ් ඒ ඔක්කොම රටවලුත් එතන හිටියා. එතකොට ඒ ඔක්කොම රටවල් අද බලද්දී ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. ලංකාව විතරයි මේ තරම් පල්ලෙහාට වෙලා තියෙන්නේ. නෙට්බෝල් පටන් ගද්දී ලංකාව හවුල්කාරයෙක්. හැබැයි අහින්ද දැන් මීට අවුරුදු 2කට විතර කලින් අපි ඒෂියන් චැම්පියන්ෂිප් එකට ගිහිල්ලා අපි 1 ලකුණකින් පරදිනවා. ඔව්. ඉතින් ඒ කියන්නේ අපි මෑත කාලෙත් ඒ ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඔව්. අපි ආසියාවේ අපි කොහොමදත් ඉන්නේ නම්බර 1 2 4 තමයි අපි හැම වෙලෙම හිටියේ. එදා ඉඳන්ම 1 2 තමයි හිටියේ. සමහර අවස්ථා තුනකටත් ගිහිලා තියෙනවා. 1 2 4 තමයි අපි හැම වෙලෙම දෝලණය වෙන්නේ. දැන් අද අපේ මොකද තත්ත්වය? කවුද දැන් ඉන්න දක්ෂ ක්‍රීඩිකාවන් කවුද ඉන්නේ මේ අපිට දැන් හොඳ දක්ෂ යෞවන කණ්ඩායමක් ඉන්නවා මම හිතන්නේ ඉදිරියට එන ගායනි දිසානායක නාවික හමුදාවේ එතකොට තිසාලාල්ගම විශාඛා විද්‍යාලයේ එතකොට දුලංගිනී වන්නතිලක නාවික හමුදාවේ තර්ජිනී සිවලිංගම් සෙලන් බැංකුවේ සශිකා සමරසිංහ HMB එකේ කුමරණී HMB ඒ වගේ දර්ශිකා අභේක්‍රම HMB දීපිකා අභේකෝන් තව තරුණ ඉදිරියට එන ක්‍රීඩිකාවක් නාවික හමුදාවේ චතුරාංගනී එයා ෆෝස් එකේ
ඔබ මේ අතරතුර කාලෙදී හයසින්ත ලංකාවේ කණ්ඩායම පුහුණු කර කර ඉඳලා එක පාටම ලංකාවෙන් සිංගප්පූරුව බලා යනවා සිංගප්පූරු කණ්ඩායම පුහුණු කරන්න කොහොමද ඒ අත්දැකීම ඇත්තටම එක ලොකුම අත්දැකීමක් මම එක අවස්ථාවක හරියට දුක් වුණා දෙකක් මගේ රට දාලා මට යන්න වෙච්ච එක ගැන ඊට පස්සේ මට එහෙදී ඒගොල්ලන්ගේ ජාතික ඇඳුම අඳින්න කිව්ව වෙලාවේ මගේ ඇස්සට කඳුළු ආවා මොකද ලංකාවේ ජාතික ඇඳුම අඳින්න මට නොලැබි වෙන රටක එකක් අඳින්න ලැබුණේ නැගෙන නමුත් මම ඒ රටට ගිහලා මන් ලොකු අත්දැකීම් රාශියක් ලබා ගත්තා මම ඒ රටට ගිහලා විශේෂයෙන් ඒගොල්ලන්ගේ පුහුණුකාරයට ඉතා සුවිශේෂ තැනක් තියෙනවා පුහුණුකාරයගේ පුහුණුවීම් සැලැස්ම ඒගොල්ලෝ කවුරුත් අත ගහන්නේ නැහැ පුහුණුකාරයට ඒකට ටෙක්නිකල් කමිටි එකක් තියෙනවා ඒ ඇරෙන්න වෙන කවුරුත් අත ගහන්නේ නැහැ ඉතින් ඒ වගේ ලොකු නිදහසක් ලැබලා දීලා තිබ්බා මම අයිවිසිං එතකොට ආසියානු සභාපතිනිය ඒ වගේම නෙට්බෝල් සිංගප්පූරුවේ සභාපතිනිය මම යනකොට මැලේසියා කණ්ඩායමයි ඒගොල්ලන්ගේ අතරේ හැමදාම ද්විත්ව සටනක් ඒගොල්ලන්ගේ තිබ්බේ ඒකෙදි අවුරුදු 8ක්ම මැලේසියාවට පැරදිලා තිබ්බේ. ඒ අවුරුදු 8න් පස්සේ මම ගියාට පස්සේ තමයි මේ පළවෙනි ජයග්‍රහණය ලැබුණේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ලොකු ගෞරවයක් මට තියෙනවා. ඕන් දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නවා ඒ රටෙත්. දක්ෂ කියන්නේ ඒගොල්ලෝ හරි උගත්. ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. අපේ පුහුණුවීම ඒ රටේ පුහුණුවීම් බලද්දී ලොකු වෙනසක් තියෙනවා. අපි දවස පුරාම පුහුණුවීම් කරනවා. ඒගොල්ලෝ අපි කරන්නේ සතියට දවස් දෙකයි අපි ගණන්ලා පුහුණු කරන්නේ. ඒකත් රෑ 7 සිට 10 දක්වා. රෑ 7 සිට 10 දක්වා පුහුණුවීම් කරලා ඒගොල්ලෝ උදේ 6ට ආයෙ නැගිටලා වැඩටත් යනවා. වැඩරිලා 6ට විතර ඇවිල්ලා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ආයෙ පුහුණුවීම් ලබනවා. ඉතින් එහෙම බලද්දී ඒ ළමයි ලොකු කැපකිරීමක් කරනවා. ඒගොල්ලන්ගේ රැකියාව ඒගොල්ලන්ට ඩියුටි ලීව් රාජකාරණේ වඩ කවදාකවත් ලැබෙන්නේ නැහැ. ලොකු වෙනසක් ඒක. හයසින්ත ඔබගේ ශිෂ්‍යාවක් කියන්නේ ඔබ පුහුණු කරපු කෙනෙක් දමයන්ති ජයතිලක ඔබ ගැන මෙහෙම කියනවා. ගොඩක් මම මිස් හයසින්ත එක්ක ගත කරේ ශ්‍රී ලංකා වරාධිකාරිය කණ්ඩායම නියෝජනය කරද්දී. ඉතින් ඇත්තටම කණ්ඩායම වශයෙන් අපි ගොඩක් අපි ලාබාල වයසෙන් තම වරාධිකාරියට බඳව ගත්තේ. මම හිතන්නේ ඒ වෙද්දී මම විතරයි ඒ ක්‍රීඩිකා අන්දොලස් දෙනයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා තිබ්බේ. නමුත් මිස් හයසින් ගොඩක් නෙට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරා. ඒ කියන්නේ අවිවාදයෙන් පිළිගන්න ඉතාමත් දක්ෂ පුහුණු කාරණයක් කියලා. ඒ කියන්නේ එතුමියට නෙට්බෝල් ක්‍රීඩාවේ තියෙනවා කියන්නේ අර අපි නෙට්බෝල් පමණක් නෙමෙයි ෆිසිකල් පැත්තත් ඒ වගේම ශාරීරික යෝග්‍යතා ස්කිල්ස් නෙට්බෝල් ඒ හැම අංශයම එතුමිය ඒ කියන්නේ දැනුවත් බහුතරයක් ක්‍රීඩිකාව මේ එයාගේ දක්ෂකමට ආසයි අපේ වැරද්ද ඒ වෙලාවෙන් පෙන්නලා දීලා හදනවා ඒ දවස්වල මට හරියට මතකයි අපේ ඇඳුම පවා එයා හදනවා ඔයාලා මේ තැනින් ගන්න ඇඳුම් මේ දේවල් කරන්න ඕගොල්ලෝ ක්ලාසස් යන්න ඉගෙන ගන්න තව දේවල් මම මතකයි 1998 ශ්‍රී ලංකා වරායතිකාරයට ක්‍රීඩිකාවන් ගත්තම ගොඩක් ලංකාව වටෙන්ම ගත්තේ පොළොන්නරුව මාතලේ මහනුවර ක්‍රීඩිකාව බහුතරයක් එයයි ගෙදර හිටියේ මුල් ඒරියාවේ අය ගෙදර තියාගෙන ඒ කන්න පොන්න දීලා විශේෂයෙන් ක්‍රීඩිකාව දැනුත් කියනවා මිස් නෙමේ අපිට ආවතේ කරේ මිස්ගේ මහත්තයා කියලා මොකද ක්‍රීඩිකාවන්ගේ කැම්බීම් උනත් බල්ලා තියෙන්නේ මිස්ගේ මහත්තයා ඉතින් ඒ වගේ අර ක්‍රීඩාවටම ලැබි වෙච්ච පවුලක් විදිහට එයාට ගොඩක් දැනුම තියෙනවා ඒවා ලබා ගන්නව නම් හොඳයි කියලා ඉදිරි අපෙන් ගිලිහි ගිය ආසියානු ශුරතාවය නැවත ලබා ගන්න දැන් එයා කියන ඔබ බොහොම කැප වෙලා ඔබගේ ගෙදර පවා කට්ටිය නවත්තගෙන ඒ කාලය ගැන චුට්ටක් ඔව් ඇත්තටම දමයන්ති තෙක්ක දැන් ඉස්සෙල්ලා මම එක ගෲප් එකක් ගත්තා දීප්ති වජිරා බර්න්ඩෙත් ඒ එතන 10 දෙනෙක් ගත්තා ඊළඟට දැන් කට්ටිය පික් කරන එක එක දැන් එතකොට ඒ පළවෙනි කොටස 14කට වරාය අධිකාරිය රැකියාවල් දුන්නා ලලිත තුරමුදුවේ ඇමතුමයි නෝට දැන් මේ දමයන්ති ජාතික ඒ ගෲප් එක ගත්තේ අපේ රජී රාන්තුංග ඇමතුමා ඉන්නකොට අශ්රෆ් ඇමතුමා ඉන්නකොට ඒක දෙවෙනි පියවර වශයෙන් කරේ. ඇත්තටම මේ දමයන්ත කියනවා ඇත්ත ඔක්කොමලා මෙයා විතරයි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරපු එක හැටියට අනිත් ඔක්කොමලා පොළොන්නරුව මාතලේ එහෙම ගත්තේ. මට බයක් තිබ්බා මම මේ ළමයිව කොළඹට ගෙනල්ලා අතරමං වෙයි කියලා අපේ ගෙදර 8 දෙනෙක්.
අට දෙනෙක් අපේ ගෙදර නවත්තගෙන මම මෙයා කරකලා ඒගොල්ලෝ කොළඹට හුරු වුණාම ටික 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 එක එක්කෙනාව මම යවුවා. අවසානයේදී එක ක්‍රීඩිකාව මම බාලම ක්‍රීඩිකාව අවුරුද්දක් තියාගත්තා. දමයන්ට කිව්ව ඇත්ත මම ඇත්තටම ක්‍රීඩිකාවන් සියලු දෙනාගේම ඇඳුම් ගැන බලනවා. ඒගොල්ලන්ට හොඳ ඇඳුම් ගන්න තියෙන තැන මම ගිහලා කියනවා. ඒගොල්ලන්ට හොඳින් අඳින්න කියනවා. ඒ වගේම වරාය අධිකාරියට ලස්සන ඇඳුමක් මැහැව්වා. මොකද මම හිතනවා ක්‍රීඩිකාවක් වුණාම ලස්සනට අඳින්න පළ දෙන්න අනිත් අයගේ අවධානය ගන්න හොඳට අපි ඉන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ඔවුන්ට මම ඉංග්‍රීසි ක්ලාසස්සට යන්න කියලා තියෙනවා. ඔවුන්ට ඉගෙන ගන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි දැනට නාවික හමුදාව ක්‍රීඩිකාවට. ඒ වගේම තමයි නාවික හමුදාවට පුහුණු කරනවා. ඔව්. එතකොට ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායමෙත් ඇඳුම් පළඳුම් ගැන මම හැම වෙලේම හොයනවා. මොකද මම හිතනවා අපි ඇඳුම ඊටාම වැදගත් කියන එක ක්‍රීඩාවට. ක්‍රීඩිකාවක් වුණාම ඒ වගේම තමයි ක්‍රීඩිකාවන්ගේ පෙනුම හරි වැදගත්. අපි හිතමු ස්ටයිල් එකකට ඉන්න මම ඒකට හරි කැමති. මම කැමති නෙට්බෝල් ක්‍රීඩාව ස්ටයිලිෂ් නෙට්බෝල් ප්ලේයර් කෙනෙක් කරන්න. ඇඳුමෙන් පැළඳුමෙන් සහ කතාවෙන් සහ ඉරියව්වලින් ක්‍රීඩා ඉරියව්වලිනුත් හැමදේම ස්ටයිලිෂ් නෙට්බෝල් ප්ලේයර් කෙනෙක් කරන්න තමයි මම හැමදේම උත්සාහ කරන්නේ. හොඳයි හැසින්ත අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා ආපහු සම්බන්ධ වෙමු. හොඳයි අද අපි භූමිකා වැඩසටහනින් කතා බහ කරමින් සිටින්නේ ලංකාවේ දැල්පන්දු ජාතික නායිකාවක් වුණ හයසන්ත් විජේසිංහ මහත්මිය සමගයි. හයසන්ත් අපි දැන් මේ සාකච්ඡාවේ අන්තිම කොටසට වගේ ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ගොඩක් ඔබගේ ක්‍රීඩා ජීවිතය ගැන කතා කරා. දැන් අපිට පොඩ්ඩක් කියන්නකෝ පවුලේ තොරතුරු ගැන. දැන් ඔබ සැමියා ගැන යම් සඳහන් කරා, ඔහු ගැනත් යමක් කියන්න බලන්න. ඔහු සාන්ත සෙන්ට් සිල්වෙස්ටර්ස් කොලෙජ් එකේ මහනුවර මෙයා කරේ. ඇත්තටම අපි දෙන්නා යාළුවලා තමයි මැරි කරේ. අපි දෙන්නා යාළුවලා මම හිතන්නේ අවුරුදු 13ක් යාළුවලා හිටියා. හැබැයි ලොකු කාලයක්. හැබැයි ඒ ලෙවල් පන්තියේ ඉවර වෙන කාලේ තමයි යාළුවනේ. ඉතින් ඒකින්ද පාසලට එක අදාළ වෙන්න බාධාවක් වුණේ. එදා එදාම මම හිතන්නේ මගේ මහත්මයා මම එක හැමෝම දන්න දෙයක් මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් උදව් කරපු එක්කෙනෙක්. ඒ වගේම හැම දෙයකටම විශේෂයෙන් මට ප්‍රශ්න ඇති වෙලාවක හැම වෙලෙම ළඟින්ම ඉඳලා සමහරට මම පස්සට යද්දි ඉස්සරහට දාලා තල්ලු කරලා තමයි හැමදේම කරන්නේ. ඔහු UDA කේ Urban Development Authority කේ Rest House Division කේ Deputy Director කෙනෙක් වශයෙන් කටයුතු කරා. ඔහුගේ ඔහු අපාතරින් වෙන වෙලාගේ 2006 දැන් දැනට අවුරුදු 8ක් වෙනවා. එතකොට ඒ වගේම මට පුතෙක් ඉන්නවා අනුෂ්ක චාලත්. එතකොට එයාගේ අවුරුදු 15 වයස. ඉතින් මම හිතනවා මට මම දෙයක් මෙහෙම දැක්කේ. අනුෂ්ක මොකද කරන්නේ දැන්? අනුෂ්ක දැනට හැට්නෂ බැංකුවේ සේවය කරනවා. ඒ වගේම හොඳ බාස්කට්බෝල් ක්‍රීඩකෙක්. කොලම්බෝ ක්ලබ් එකටත් ගහනවා. මර්කන්ටයිල් එකේ HMB කණ්ඩායමෙත් ඉන්නවා. අනුෂ්කත් අම්මා ගැන මෙහෙම යමක් කියන එකත් පොඩ බලලෙමු. ස්කූල් යන කාලේ නම් මාත් සෙල්ලම් කරා බාස්කට්බෝල් ගහනවා. එතකොට අම්මත් එතකොට නෙට්බෝල් ප්‍රැක්ටිස් කරනවා. මතකයි උතින් අම්මා හුඟක් වෙලාවට ඉතින් මේ ප්‍රැක්ටිස් එයාටත් මැච්. හැබැයි කොහොම වුණත් ඉතින් හැමදාම මගේ මැච් වලට එනවා. ස්කූල් යන කාලේ අපේ මැච් තියෙනකොට එයාත් එනවා හැම මැච් එකක්ම වගේ බලන්න. ඉඳලා කොහොම හරි ක්‍රවුඩ් එකේ ඉඳලා චියර් කරලා තියෙනවා. ස්කූල් යන කාලේ ඒව තමයි විභාගේ කටයුතු තවත් ඇවිල්ලා අම්මා උදව් කරලා තියෙනවා. පාඩම් කරන්න තියෙනවාට කෑ ගහනවා. හැබැයි ඉතින් කොහොම හරි මගේ කටහින්ද මම බේරලා තියෙනවා ඒව ටික. අම්මට තියෙනවා බලාපොරොත්තුව මාව නැෂනල් ලෙවල් එකට යවන්න. ඇත්තටම ආදම්බරයක් නම් දන්නවා මම වැඩි. හැබැයි කාටවත් හැබැයි පෙන්නන්නේ නැහැ. වානේ මේ හසිමිසිය පුතා මෙහෙම අම්මා නෙට්බෝල් කෝච් කරනවානේ, අර ගිය පාරක දින්න නේද, මොනවාද පැරදුනා නේද, හැමදේම අහනවා. ඒක ඇත්තටම මට ආදම්බරයක්. අපේ අම්මා මේ වගේ තැනක ඉන්නවා, රටම දන්නවා. මට ඇත්තටම ලොකු ආදම්බරයක්. මොකද එයා කොහෙද ඉස්කෝලේම ගියේ? එයා ගියේ සාන්ත ජෝසප් සෙන්ට් ජෝසප් මරදානයකට.
ඊට පස්සේ අර ස්කෝලර්ෂිප් එකක් හම්බුණා බාස්කට්බෝල් වලට ඒෂියන් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. ඊට පස්සේ තාත්තා නැති වුණ හින්දා මම හිතුවා යාට එයාගේ ස්ථාවරයට හදලා දෙන්න ඕනේ. ඒක නිසා යව මම ඔස්ට්‍රේලියා පර්ත් නගරයට යවුවා. කර්ටින් කොලෙජ් එකට ගිහලා ෆවුන්ඩේෂන් කරා. ඊළඟට එයා ඒකේ ඩිප්ලෝමා කරා. එතකොට එයා පර්ත් බ්ලැක් කැට්ස් රෙඩ් කැට්ස් කියලා පර්ත් සිටි ටීම් එකට අන්ඩර් 18 ටීම් එකට නියෝජනය කරා. දැන් ගහන්නේ නැහැ බාස්කට්බෝල්. දැන් හොඳට ගහනවා. දැන් ඉතාල හොඳින්ම කරන. එයාගේ ජීවිතේත් ඇත්තටම නම් ක්‍රීඩාවම තමයි. ඉතින් මම අර කියනා වගේ එයාත් බාස්කට්බෝලට උදේපාන්දර ප්‍රැක්ටිස් ගන්න යනවා. මම නෙට් බෝල් ගන්නවා. එක අතකින් එක අමුතුම ජීවිතයක් වෙනවා දෙන්නගෙන්. මම හිතුවා පුතා අපි දෙන්නම මේ මොකද්ද මේ කරන්න කියලා. එයා ඇත්තටම මේ බොහොම වෙනස් චරිතයක්. දැන් එයා ඔය කිව්වා වගේ එයා පෙන්නන්නේ. ඉතින් පුතා හරි මේ පාරත් මම ජාතික පුහුණු මේ ටෙක්නිකල් කන්සල්ටන් යන එකට යන්න මෙපා කිව්වා. ඊට කලින් එකටත් හිටියා. මම හිතන්නේ තාත්තා නැතුණාට පස්සේ එයා මේ මාව ආරක්ෂා කරන්න මේ විදිහට ඉන්නවා. ඉතින් ඒක න මට ආඩම්බරයි. මොකද පුතා මං වෙනින් හැම වෙලෙම ඉන්නවා කියන එකට. මේ අනිතක එයා මට කියලා තියෙන්නේ අඳුනන්න දෙන්න එපා කියලා. මොකද ඇත්තටම මට හිතුණා යට ඒක කරදරයක් කියලා. ඉතින් එයා කියන්නේ HMB එක වැඩ කරන්න බෑ ඕනම කෙනෙක් ආමේ හයසින්ගේ පුතා නේද කියලා අපි අම්මා අඳුරනවා ඉතින් එහෙම කියනවා කියලා. එයාගෙත් මම හිතන්නේ ගොඩක් කැප කිරීම කරන. එයාත් හරි මේ ක්‍රීඩාට මං වගේම ලැබි කැප කිරීම කරන. මගෙන් බැනුම් අහනවා. මං කියනවා ක්‍රීඩා කළා මොනවද ලබා ගන්න පුළුවන් කියලා තමයි මං අහනවා. මොකද මමත් ඒ තත්ත්වෙම හිටපු හින්දා. එයා මට කියලා තියෙන්නේ එයා කැමති නෑ කියලා හයසින්ගේ පුතා කියනකට කවුරු හරි එයා ඇති කරනවා කියලා මේ අනුෂ්කගේ අම්මා කියන තත්වයට ගේනවා කියලා. ඉතින් මං හිතන්නේ හොඳ තත්වයක්. ඒ කියන්නේ හොඳ මේකත් තියෙන අනාගතයක්. ඉතින් ඇත්තටම මම හිතන දැන් එයා ඒක කරගෙන යනවා. ඉතින් මමත් එතන ආඩම්බර වෙනවා. හයසින් කියන්නකෝ දැන් ඔබගේ ක්‍රීඩා ජීවිතයට සහ කාර්යාල ජීවිතයට අමතරව ඔබ මොනවද කරන්නේ විවේකී ගත වෙන්නේ කොහොමද? දැන් ඇත්තටම මම වරාය අධිකාරියෙන් ඉවත් වෙලා ඉන්නේ. අද මම පූර්ණ කාලීනව පුහුණු මොකද ෆ්‍රීලාන්සර් කෝචින් වගේ තමයි මම කරන්නේ. දැනට මම නාවික හමුදාවේ පුහුණු කාර්යන තනතුර කරනවා. නාවික හමුදාව මම බාරගෙන දැන් මේ නොවැම්බර් මාසෙට අවුරුදු දෙකක් වෙනවා. අවුරුදු 10ක විතර ඉතිහාසයක් තියෙනවා නෙට් බෝල් වල. ඒගොල්ලෝ ජයග්‍රහණය කළා තිබ්බේ නැහැ. මේ ප්‍රථම වතාවක් තමයි අපි මේ ළඟදී ආමි ටීමකත් පොලිසියත් එයාෆෝස් එකත් අපි ජයග්‍රහණය කරේ පළවෙනි වතාවට. ඉතින් මම ඒ ගැන සන්තෝෂ වෙනවා. ඊට අමතරව ඔබ ලෙක්චර් කරනවා යුනිවර්සිටි? ඔව් මම බාහිර කථික ආචාර්යෙක් වශයෙන් කටයුතු කරනවා ස්පෝර්ට්ස් ඩිග්‍රී එකට ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ. ඒකත් මම හරියට එන්ජොයි කරන එක. මොකද මේ ෆීල්ඩ් එකෙන් පොඩ්ඩක් වෙනස්. මම හිතන්නේ මට ආරංචිලා තියෙන මං හොඳ ලෙක්චර් කෙනෙක් කියලා තමයි ඔක්කොමලා කියන්නේ. මගේ ලෙක්චර්ස්ට සාමාන්‍යයෙන් ෆස්ට් බැච් එකේ හිටපු අය කවදාකවත් මිස් කරන්නේ නැහැ. සියලු දෙනාම එනවා. ඉතින් ඔබ හිතනවාද එහෙම නැත්නම් ඒගොල්ලෝ ඇත්තටම හිතනවාද? නෑ ඒගොල්ලෝ ඇවිල්ලාම කියලා තියෙනවා අපි හරියට මෙයා කරා. මොකද මම කොයි වෙලාවකවත් එක පිරිමි ළමයෙක්වත් ගෑළමයෙක්වත් වාඩි වෙලා වැඩි වෙලා ඉන්න දෙන්නේ නැහැ. බෝඩ් එකට යවලා මොනා හරි කරවනවා ඒ වගේ ප්‍රශ්න අහනවා. ඉතින් හැම වෙලෙම ඒගොල්ලෝ ඇක්ටිව් කරනවා. මොකද මම දන්නවා අපිටත් හරි අමාරු ඉගෙන ගන්න එක. හොබීස් එහෙම මට විශේෂත්වයක් නැහැ. නමුත් මම හරි ආසයි සිංදු අහන්න. ඒක සිංහලද ඉංග්‍රීසිද දෙමළද කියන එකක් නැහැ මට. මොකක් හරි මියුසික් එකක් අහගෙන මම ඉස්සර සාමාන්‍ය ජිම් රිල්ස්ගේ එලිස් ප්‍රෙස්ලිගේ නානා මස්කුරිගේ ඉස්කෝලේ යන කාලේ රේඩියෝ එක දාලා ටේප් එක දාලා නිඳ යනකම් මේක තමයි මම අහන්නේ. ඉතින් අන්න ඒ වගේ මම ඕනම සිංදුවක් අහන්න කැමති. මිල්ටන් මල්ලාරච්චිගේ දැන් අලුත් ගායකයන්ගේ රූකාන්ත ගුණතිලකගේ රූකාන්ත අපි ඔක්කොම එකට හිටපු අය. ඉතින් ඒ වගේ මියුසික් පැත්තට මම ආසයි. ඒ අරෙන්න මම හරි ආසයි මේ තනියම ඉන්න. කියන්නේ කොහේ හරි ගිහිල්ලා නිදහස විවේකව ඉන්න. කියන්නේ ගමකට ගිහිල්ලා නිදහස වෙලියායක මම ඔය ගියා මට අනිත් අය හිනා වෙනවා. කැලෑවලට ආසයි. ගමේ බත් කන්න තමයි ගොඩක් ආස. කවුරු හරි ගමේ වරාය අධිකාරී ඉන්නකොට හැම වෙලෙම බත් එක මාරු කරනවා. ඉතින් ඒ වගේ මේකක් තියෙනවා. මම ආස ඇත්තටම අම්මගේ කටයුතු එහෙම කොහොමද කවුද කරන්නේ? ඇත්තටම මගේ අක්කා තමයි. මගේ අක්කා වෛද්‍යවරියක් ට්‍රිසෙට්. අක්කි තමයි ඔක්කොම මගේ අම්මා බලාගන්නේ. නමුත් මම හැම සෙනසුරාදාම ගිහලා අම්මාව බලනවා.
ඇති මං ඇත්තටම සතුටුන්ත වෙනවා මොකද අක්කි දාන මං ගොඩක් නෙට්බෝල් කටයුතු වලට යෙදිලා ඉන්නේ නේද මං ගොඩක් කාර්ය බහුලයි කියලා එයා අම්මයි තාත්තා දෙන්නම් බලාගත්තා ඉතින් මං මේ විදිහට තමයි ඒගොල්ලන්ව බලන්නේ යන්නේ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද මම හිතනවා මේ ජීවිතේ හරි කෙටි කාර්යන ජීවිතයක් මොකද මගේ මහත්තයා නැතිවෙච්චලා මට හිතුණ එකම දේ මේවා සියල්ලම දාලා අන්තිමේදී ගියා. අනිත්‍යයි බොහොම කෙටි. බොහොම කෙටි. ඉතින් මට ඒක නිසා මට ලොකු බලාපොරොත්තු නැහැ. මම ඇඳුම් පළඳුම් අඳින ආසය ලස්සනට මගේ ලොකුවට මම ඇඳුම් ගොඩක් තියාගනත් නැහැ. මගේ එක ප්‍රමාණයටම මම ඒව ඔක්කොම දීලා දානවා. ළමයිටත් දෙනවා ගොඩක් අයට. හැමදේම මම ලොකු දේවල් ගෙවල් වල දැන් තියාගන්නෙත් නැහැ මම. මම ඒ තරම මට හිතෙනවා ඒක ඔක්කොම බොරු වෙයි කියලා. අපි තුන අවුරුදු තුනකින් පහකින් ඔබ මොනවද කරන්න බලාපොරොත්තු? ඒ කියන්නේ තාම දිගටම බාස්කට්බෝල් මේ නෙට්බෝල් මම ගොඩක් ආසයි නෙට්බෝල් මම දැනට නාවික හමුදාවෙත් ජයවර්ධනපුර පුහුණුකාරී වශයෙන් දැනට ඩිෆෙන්ස් ස්කූල් එක මම ඒක ඇත්තටම සේවයක් වශයෙන් තමයි වැඩිපුරම හිතුවේ. ඒ කියන්නේ රණවිරුවන්ගේ දරුවන් එන පාසලට මම බොහොම කැමැත්තෙන් පුහුණු වීම කරනවා. එතකොට විහාර මහදේවී බාලිකා විද්‍යාලයටත් මම කරනවා. ඒ අරෙන්න මම දුප්පත් ඉස්කෝල මට ආරාධනා කරා මම ගිහලා උදව් කරනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා පුළුවන් තරම් ගම්වල අයට උදව් කරන්න. ඒ අරෙන්න ජනක මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ. මම දැනට පුතාට මම හිතනවා යාට මම අධ්‍යාපනය ලබා දෙන්න උපරිම මම යාට කරලා තියෙනවා. ඒකින්ද යාගේ ජීවිතය අගිනියයි කියන එක. කාටවත් කරදරයක් නොවේ හැම වෙලෙම රටට හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු. තමයි බලාපොරොත්තු. හොඳයි අවසාන වශයෙන් කියන්නකෝ හයසින්ත නෙට්බෝල් දල්පන්දු ක්‍රීඩා කරන ළමයින්ට සහ ක්‍රීඩා කරන්න ඉන්න කට්ටියට මොනවද දෙන්න පුළුවන් උපදේශය ඔබට? මම හිතන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒ වගේම අපිට ලැබෙන දේ හිතනවට වඩා අපෙන් දෙන්න ඕන දේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. රටට සමාජයට ආයතනයට පාසලට මුල් තැන දීලා ක්‍රීඩාවෙන් ඉහළ මට්ටමට යන්න නම් හැම වෙලෙම අවංක වෙන්න ඕනේ ඒ වගේම එඩිතර වෙන්න ඕනේ ඇත්ත කතා කරන්න ඕනේ කිසිම තැනකට මම ජීවිතේ මම කාගවත් පස්සෙන් ගිහලා තැනක් ලබා ගන්න නැති ඒ වගේ මම කැමති හැමෝම කෙලින් කතා කරලා තමුන්ට ස්ථානේ නැතුණත් ප්‍රශ්නයක් නැහැ තමුන්ට අනිත්‍යගේ අකමැත්ත තිබ්බත් ප්‍රශ්නයක් නැහැ තමුන් හරි දේ කරනවා නම් කාටවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ තමුන් හරි දේ කළා 100ක් වැරදි කිව්වා තමුන් හරි නම් අපි දන්නවා කවදා හරි අපිට සත්‍ය අපි එලිදරව් වෙනවා කියලා ඉතින් මම අන්න එතනට කැමති මම හිතනවා කොන්ද කෙලින් තියාගෙන කෙලින් කතා කරලා රටට සේවයක් වෙන්න තමුන්ගේ ආයතනය හෝ තමුන්ගේ රටට හෝ තමුන්ගේ ක්‍රීඩාවට උපරිම මට්ටමෙන් කරන්නත් හරි දේ දෙන්නත් අනිත් අයගෙන් දේවල් ලබා ගන්න හිතන්නේ නැතුව සමහර විට දැන් මේ පාර මම ගොඩක් අය කිව්වා ඇයි ඔබට මෙච්චර කරදර කළා ඔබ මේක බාරගත්තේ මේ තනතුර ඉතින් මම මෙතනදී කියන්න කැමති මම රට වෙනුවෙන් තමයි ඒක බාරගත්තේ. සමහරට මට ගොඩ අපහසුතාවයන්ට ලක් වෙන්නේ නැති මාව පාචාල් වෙන්නේ නැති. නමුත් ඒක මට අදාළ නැහැ. මගේ අවසාන තීරණය රට වෙනුවෙන් සහ ක්‍රීඩාව වෙනුවෙන් මට යම් කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ දේ රටට දෙන්න. ඒතර මට කියන්න තියෙන්නේ ජනක අනිත් අයටත් ඒ වාතාවරණය ඉඳගෙන ඒ අදහස අනුව ක්‍රියා කරොත් අපිට කවදා හරි තැනක් ලැබෙනවා. හොඳයි හයසින්ත් අපි බොහොම සතුටු වෙනවා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ කාර්යබහුල ජීවිතය තුළ කාලය කැප කරලා සීඑස්එන් මැදිරියට ඇවිල්ලා මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන ඇත්තටම මහනුවර ප්‍රදේශයෙන් ඔබ අධ්‍යාපනය ලැබලා ඔබ පැමිණලා තියෙන ගමන ගැන ඔබ නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් කරලා තියෙන කැපවීම සහ එහි දරලා තියෙන නායකත්වය සහ ලබා තියෙන ජයග්‍රහණ ගැන අපි ආඩම්බර වෙනවා ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවායි කියලා අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ඔබට ජය සතුට ප්‍රාර්ථනා කරමින් අද අපි මේ වැඩසටහන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා ජනක මර මේ ටිකත් කියන්න අවශ්‍යයි මේ මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ මට ජීවිතේ ලබාගත ලොකු දෙයක් කියන එක මම විශ්වාස කරනවා මොකද මම මේ තත්ත්වයට ආපුවාම මට කරන්න ලැබුණ ලොකුම උපහාරය මම අද කරා කියලා හිතනවා ඒ විශේෂයෙන් මගේ දෙමව්පියන්ටත් මගේ ගුරුවරුන්ටත් ඉතින් මම හිතනවා මේ සීසන් එකේ මේ වැඩසටහන මට අද ගොඩක්ම දැනුණා
මේක තමයි මම හිතන්නේ අපේ ජීවිතයේ අපිට ලබා ගන්න පුළුවන් හොඳම වැඩසටහන කියලා. මොකද මේ වගේ දෙයක් ආයෙ ලැබෙන්නේ නැහැ. මේ ඉතිහාසයේ අපිට අපේ ගුරුවරුන් මහාමායකට අපිට ස්තුති කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාටත් මේ සේසන ආයතනයටත් ඒ වගේ කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි හයිසින්. හොඳයි, අද අපි සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙවරක් කරපු හයිසින්ත් විජේසිංහ මහත්මයා සමගයි. මෙවැනි වූ ක්‍රීඩා තරු සොයා යන ගමනේ තවත් දවසකදී හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. අයිබෝවන්. Thank you.
එල්ලේ ක්‍රීඩාවේ සියලු බලමුළු එක්සේ සත්කරන මහා එල්ලේ සමුළුව දෙසැම්බර් 21 වෙනිදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහෙම්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී දිවි හිමියෙන් එල්ලේ ක්‍රීඩාව රැකගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රනින් කුබුදුවානෙන් ලබන ජනාධිපති ස්වර්ණ සම්මාන එල්ලේ උපහාර සදාදරණීය එල්ලේ ලෝලි ඔබ සැමට ආරාධනා.